ප්‍රාර්ථනාව. සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාටම. සිකුරාදා රාත්‍රිය 8:30 ඔබේ බලාපොරොත්තුවේ දවස. ජනතා දේශපාලනය වෙනුවෙන් කතාබහ කරන, ජනතාවගේ දේශපාලන විඥානය වෙනුවෙන් කටයුතු කරන නින්නාද වැඩසටහනයි මේ ආරම්භ වන්නේ. දවසින් දවස ඔබගේ ප්‍රතිචාර අපට ලැබෙමින් පවතිනවා. කලක් ඔබ අපව අතහැර හිටියත් ඔබට මතක් වෙනවා අපිට කතා කරන්න. ඔබ අපට ඔබේ තොරතුරු දන්වා සිටිනවා. කොහොමුණත් අපි ඔබට පවසා සිටියා සත්‍ය කවදාහරි ජය ගන්නවා කියලා. ඒ නිසා සත්‍ය වෙනුවෙන් වැඩ කරන, සත්‍ය වෙනුවෙන් පෙනී හිටින අපිට ජනතාවට දිනා දිය යුතු යමක් තියෙනවායි හිතලා කටයුතු කරන, කල්පනා කරන කණ්ඩායමක් හැටියට නිරන්තරවම අපි ඔබට ආරාධනා කර සිටිනවා. අත්වල බැඳ ගන්න අප සමග අපිට පුළුවන් නම් රට වෙනුවෙන් හෙටක් හදන්න, හෙට වෙනුවෙන් හිට ගන්න බොහොම ඉදිරව අපි එතන ඉන්නවා. ලංකා වගේම විදේශීය හිතවතුන් අපිට වැඩසටහන නැරඹීමේ හැකියාව ලැබලා තියෙනවා. ඒ අපිට තමගේ ප්‍රතිචාර දන්වා සිටිනවා. අපි ග්‍රාහක සමාජයේ පුළුල් වෙමින් පවතිනවා. අපි බලාපොරොත්තු වන්නේම රටේ අනාගතය පිළිබඳව තීරණාත්මකව සිතිය හැකි කණ්ඩායමක්, ජන බලවේගයක් රට මැදින් ආරම්භ කරන්න. නිසා නින්නාද නිරන්තරම අවධියෙන් අවධානයෙන් පසු වෙනවා සමාජයේ පවතින විවිධ ප්‍රශ්න පිළිබඳව. ඒත් එක්කම පවතින දේශපාලන හද ගැස්ම අපිට පුළුවන් නම් හඳුනා ගන්න. පවතින දේශපාලන රටාව කෙබඳු දිශාවකටද ගමන් කරමින් ඉන්නේ. ඔබ දන්නවා පැහැදිලිවම මේ මොහොත හරිම උණුසුම්. දවසෙන් දවස දේශපාලන සංනිවේදනය කියලා මාධ්‍ය විසින් කරමින් ඉන්නේ එකිනෙකාගේ දේශපාලන කතා ජනගත කරන එක. එමත් නැත්නම් ඒ ජනාධිපතිවරුන්, ජනාධිපති අපේක්ෂකයන් විසින් ඉදිරිපත් කරන පොරොන්දු මාලාව ජනතාව වෙත ඉදිරිපත් කරන එක. අපි හිතනවා දේශපාලන සංනිවේදනයේදී ඔවුන්ගේ දේශපාලන කතා විතරක් නෙවෙයි, රටේ දේශපාලනයේ සමස්ත හරය පිළිබඳව පුළුල් ගැඹුරු සංවාදයක් රට තුළ ඇති කරගත යුතුයි කියලා අපි කල්පනා කරන්නේ. දේශපාලන සංනිවේදනයේ සහ මේ දේශපාලන අලවිකරණය හිස මත තබා, කර මත තබා ජනතාවට රැගෙන යන එක නෙවෙයි සැබෑ දේශපාලන සංනිවේදනයේ වගකීම වෙන්නේ. මෙම දේශපාලන පක්ෂ රැගෙන යන දේශපාලන දැක්ම සැබෑ ජනතාවගේ දෘෂ්ටි කෝණයෙන් විග්‍රහ කරගනිමින් සංවාදයට බඳුන් කිරීම සහ ප්‍රබල දේශපාලන මතයක් සිවිල් සමාජය තුළ ඇති කිරීම තමයි අපි කළ යුත්තේ. නමුත් කෙසේ වේ නමුත් අභාග්‍යයකට බහුතරය විශාල ප්‍රමාණයක් ඇදී යන්නේ, රට යන්නේ වෙනත් පැත්තකට. ඔබ දන්නවා. එනිසා අපි හිතනවා, අපි කල්පනා කරනවා ගැටළු රාශියකට මුහුණ දීලා තියෙන ශ්‍රී ලංකාව මේ රට ඉන්න තැනින් වෙනත් තැනක් කරා රැගෙන යාම සඳහා ඉතා ප්‍රබල දේශපාලන සවිඥානිකත්වයක් පුරවැසියා ළඟා කරගත යුතුයි. පස් විට තමයි ඡන්දදායකයාගේ හැසිරීම, ඒ වගේම ඡන්ද පදනම අපිට කිසියම් සාධනීය තත්වයකට වෙනස් කිරීමේ හැකියාව ලැබෙන්නේ. මෙන්න මේ කාරණේත් එක්කම අපි කැමති සංවාදය දිහාවට යොමු වෙන. අද අපි කතා කරන්න බලාපොරොත්තු වන්නේ පොදු ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ හැකිද කියන කාරණේ. අපි දකිනවා ජනප්‍රිය බාල දේශපාලන කතා කරලියට ඇවිල්ලා තියෙනවා. එක පැත්තකින් අපි කියනවා සාමාන්‍යයෙන් ගත්තාම සල්පිලක් වගේ ඒ වගේ කතා කීපයක් අපි දකිනවා. හැබැයි මේ සල්පිල් දේශපාලනය ඉතිහාගේ පොරොන්දු සල්පිලක් නොකර කොහොමද සැබෑ ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාවය මතු කරගන්නේ මේ වෙලාවේ, පොදු ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාවය මතු කරගන්නේ. ඒ සඳහා සියලුම දෙනාට එක්ව කටයුතු කරන්න පුළුවන් නම්, රටක් හෙට කටයුතු කරන්න පුළුවන් නම් ඒක තමයි අපි ලබන වාසනාව කියලා හිතනවා. ඒ සඳහා කිසියම් උත්තේජනයක් අනුපානයක් ලැබෙවි අද දින සංවාදයෙන්. පොදු ජාතික ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාව තුළ සකස් කර හැකිද කියන මාතෘකාව පිළිබඳව අපි අද කතා බහ කරනවා. මේ කතා බහට අපි ආරාධනා කළේ එතුමන් ජනප්‍රිය වෙමින් පවතින්නේ පරිසර වේදිකාවක් හැටියට. නමුත් එතුමන් වාමාංශික දේශපාලනයේ ප්‍රබල චරිතයක් ඉතිහාසයේ. අපි හඳුනාගමු පරිසර වේදී තිලක් කන්දේක මහත්මයා. ඔබ මාතරින් පිළිගන්නවා අයිබෝන් කියලා. එතකම අපි ආරාධනා කරා කිසියම් නව දේශපාලන නැවුම් දේශපාලන ධාරාවක් ඔස්සේ මම හිතන මේ දිනවල නව දේශපාලන නාඩි පරීක්ෂාවක් කරනවා එතුමන්. ජනතාවගේ පාර්ශවයෙන් කිසියම් බලවේගයක් රට තුළ හදන්න කටයුතු කරනමින් ඉන්නවා නීතිඥ සමන් බණ්ඩාර මහත්මයා. අපි ආරාධනා කරන එතුමන්ටත් මේ ජාතික ප්‍රතිපත්තියක් පිළිබඳ කතා කරන වෙලාවේ එතුමන්ගේ අදහස් විමසන්න අපි අයිබෝන් කියලා පිළිගන්නවා. හිතතුනේ අපි රට පිළිබඳව කල්පනා කරමින්
ඉන්නකොට ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාවය ප්‍රබලව දැනෙනවා. ආණ්ඩුවලට පුද්ගලයින්ට මේ රටේ මොහොතින් මොහොත රට වෙනස් කරන්න බෑ. ස්ථාවර රටක් අස්ථාවර වෙන්න ඉඩ තියෙනවා. එනිසා කවුරු හෝ කුමන විදිහෙන් බලයට ආවත් රට තනි ප්‍රතිපත්තියක අවශ්‍යතාවයක් තිබෙනවා. කන්දික මහත්මයා, ඔබට අවස්ථාව ජාතික ප්‍රතිපත්තියක් සඳහා රට ගෙන එන්නේ කොහොමද? එහෙම ඇත්තටම පුළුවන් ද අපිට ගෙනෙන්න කොහොමද? උපාලි මහත්මය, මම දේශපාලන විද්‍යාව ඉගෙන ගන්න කාලේ දේශපාලන පක්ෂ කියන්නේ පක්ෂ කියන එක විග්‍රහ කරනකොට සරල විදිහට නැත්නම් විද්‍යාත්මකව සරල වුණත් විග්‍රහ කළා. යම් කිසි දේශයක් පාලනය කරන්න එක්තරා ප්‍රතිපත්තියකට සකස් වෙච්චි කණ්ඩායමක් සහ ඒ ප්‍රතිපත්තිය අනුමත කරන කණ්ඩායම ඒ දේශපාලන පක්ෂයේ සමාජික වෙන බව. මේවා තමයි දේශපාලන පක්ෂ කියන එකේ මේ ව්‍යුහය. හැබැයි ඒ දේශපාලන පක්ෂයේගේ අදහස් පිළිගන්නා වූ ජනතාව ඔවුන්ට බලය ලබා දිය යුතුයි. ඒක තමයි මැතිවරණය. ඉතින් හැම මැතිවරණයක් දිහාම බලා ඉන්නකොට තේරෙනවා ඒ දේශපාලන පක්ෂවලට වෙන වෙනම ප්‍රතිපත්තියක් තිබුණා මුලදී. එහෙනම් ඒ කඳවුරු දෙක ලේසියෙන් හඳුනගන්න පුළුවන් වුණා මේ රටේ. එතකොට ඒ කඳවුරු දෙක නම් කරනවා වාමාංශික සහ දක්ෂිණාංශික කඳවුරු දෙක කියලා. ඒ අස්සේ තමයි මේ කඳවුරු දෙකෙන්ම නිදහස් වෙච්ච කණ්ඩායමක් ප්‍රගතිශීලී කණ්ඩායමක් හැටියට තුන්වෙනි බලවේගයක් හැටියටත් මේ රටේ ආවේ. තුන්වෙනි බලවේගයක් හැටියට එනවා. තුන්වෙනි බලවේගය ආපු එක පළවෙනි බලවේගය බවට පත් වෙනවා. මොකද අන්නේ පත් වෙන්නේ ඒ ඉදිරිපත් කරපු ප්‍රතිපත්තිවලට සම රටේ වැඩි ජනතාවක් කැමති වෙච්ච හින්දා. පොඩි ගණනක් නෙවෙයි, 972 පාර්ලිමේන්තුවේ 3-2 බලයට එන්න පුළුවන් වුණා මේ කියන සංවිධානවලට. පස්සේ කාලෙකදී දකින්න මේක එක්තරාක විහිළුවක්. මැතිවරණයක් ලං වෙනකොට මේක අර උපාලි මහත්තයා කිව්වා වගේම සල්පිලක් වෙන්දේසි කරනවා. මල්වට්ටියේ තියාගෙන වෙන්දේසි කරනවා. මිනිස්සු රවට්ටන්න පස්සේ වෙනකොට මේ දේශපාලඥයොත් තේරුම් ගන්න පුළුවන් වුණා ඒ ප්‍රතිපත්ති නෙමෙයි අවශ්‍ය, යම් කිසි බොරු රැවටිලි ආටෝපදේන පොරොන්දු මාලාවක් කියලා. හැම මැතිවරණයකදී මොවුන් පොරොන්දු පත්‍රයක් ජනතාව ඉස්සරහා තියෙනවා. අපි ආවොත් මේකයි කරන්නේ, අපි ආවොත් මේකයි කරන්නේ. මිනිස්සුත් බලා ඉන්නවා, මිනිසුන්ට ප්‍රතිපත්තියක් අවශ්‍ය නැහැ. මිනිස්සු ඒ මට්ටමට වැටිලා ඉන්නවා මේ වෙනකොට. ඒක වැට්ටුවා, මේ දේශපාලඥයෝ වැට්ටුවා. එතකොට ඒ වට්ටපු ජනතාව බලා ඉන්නවා අපිට වැඩිපුර වාසි තියෙන්නේ කෝකෙන්ද. ඒතකොට වැඩිපුර වාසි තියෙන පැත්තට ඡන්දෙ දෙන්න පස්සේ පෙළඹෙනවා. හැබැයි අර ප්‍රධාන ධාරා දෙකේ වහලුම් බවට පත් වෙච්චි ඔවුන් දේශපාලන වහලු, කවදාකවත් නිදහස් වෙන්නේ නැති දේශපාලන වහලු. ඒ පක්ෂයේ වහලුන් හැටියට පල්ලෙහාට එන්නේ. ඒ වහල් භාවයේ මිදුණු කොටසක් තමයි තීන්දුව දෙන්නේ ඊළඟ රජයේ බලයට වත් කරන්න. දැන් මේක මහා ක්‍රීඩාවක් වෙලා. ක්‍රීඩාවක් වෙලා කියන්නේ අපි දන්නවා අවුරුදු කාලෙට ක්‍රීඩාවක් තියෙනවා පංච දානවා කියලා, පිල් දෙකක් බෙදිලා මේ පිල් දෙක ක්‍රීඩාවක් හදනවා. ඒ විදිහට මේ ක්‍රීඩාවක් තමයි දැයියන්නේ, දේශපාලනයක් නෙවෙයි. එවැනි මොහොතක නින්නාද වැදසටහන මේ වෙනුවෙන් කාලේ වෙන්කරපු ගැන ඇත්තටම මම බොහොම කැමතියි. හේතුව ජනතාවගේ අදහස් වලට බලපෑමක් කරන්න නෙමෙයි. අපි කවදාකවත් මිනිසුන්ගේ අදහස් වලට බලපෑමක් කරන්න වශයෙන් නැහැ. නමුත් මායාවකින් වහලා ඇත්ත පේන්නේ නැතුව ක්‍රියා කරන්න හදන මිනිසුන්ට ඇත්ත පේන්නේ තිරේ පොඩ්ඩක් අයින් කරන්න පුළුවන්. ඒ තිරෙන් එහා පැත්තේ මායාව ඉදිරිපත් කරන අයට මායාව ඉදිරිපත් කරන්න අමාරුයි. අපේ කාර්ය වෙන්නේ ඒකයි. එතකොට මේ සඳහා ඉදිරිපත් වෙන අපේ කාර්ය ඒකයි. ඒ වේදිකාව සකස් කිරීම මේ රටේ මාධ්‍යයේ කාර්යය. ඒ මාධ්‍ය රට මැද ඉඳලා රංගිරි රූපවාහිනිය, මම කවදාවත් කියනවා මට ස්වාධීනව කතා කරන්න පුළුවන් තිබුණ එක තැනක්. මේ අවස්ථාව ලබා දුන්නට ස්තුතියි. බොහොම පැහැදිලිවම ස්තුතියි. ස්තුති කියන්නත් බෑ, පිං. මොකද මේක මේ ආයතනයට පිං තමයි කියන්නලා තියෙන්නේ තමුන්නාසේලාට. ඒත් එහෙනම් අපි බලමු මේ සාකච්ඡාවේ ඉස්සරහට යනකොට පුළුවන්ද කියලා අපිට මේ රටේ පොදු ජාතික ප්‍රතිපත්තියක් හදන්න. දැන් මේ පොදු නෙමෙයි, තම තමන්ගේ අරමුණු වෙනුවෙන් තම තමන්ගේ. මම මේක කිව්වොත් මම බය නෑ මේ කතන්දර කියන්න. මේ දැන් මේ රටන්ට ඉදිරිපත් වෙන අය බලය ලබා ගන්න හදන්නේ
තම තමන්ගේ ජීවත්වීමට මිසක පොදු ජනතාවගේ ජීවත්වීම වෙනුවෙන් නම් නෙවෙයි. තමන්ගේ රැකියාව බේරගන්න. මොකද ඔය මැතිවරණයට ඉදිරිපත් වෙනකොට රැකියාව මොකද්ද කියලා අහුවාම දේශපාලනේ කියලා ලියපු අයත් ඉන්නවා. ඒකේ. ඒ හින්දා ඒක රැකියාවක් කියලා තියෙනවා. අන්නේ දේශපාලනඥයෝ ටික අපි හඳුරගෙන ප්‍රතික්ෂේප කරන්න නම් අපි බුද්ධිමත් කණ්ඩායමක් බවට පත් වෙන්න ඕනේ. මට එක වෙලාවක මතක් වෙනවා මේකෙදි මේ බලය පිළිබඳව මේ දක් තියෙන පොරේ දිහා දැක්කාම ඒ පිළිකුල් සහගත පොරේ දිහා දැක්කාම මේ බමුණෝ බමුණ කියන්නේ ඇත්තටම අපි මේ බමුණ කියලා නිග්‍රහ කරන බමුණ නෙමෙයි මහා බුද්ධිමත් බ්‍රාහ්මණ අය බ්‍රහ්මචාරීව ඇතිරලා විශ්වය මනසින් දකින්න පුළුවන් තරම් බුද්ධියක් තිබිච්ච අය උන් බ්‍රාහ්මණ බ්‍රාහ්මන් ඒගොල්ලෝ කියනවා එක ශ්ලෝකයක් මට මේක මේ ගුරුතුමෙක් තමයි මට මේක උගන්වන්නේ ගුරුතුමාට ස්තුතිවන්ත වෙනවා මට කියලා දුන්නේ ගැන ඒ ශ්ලෝකේ හරි ලස්සනයි ඒකේ තියෙන බලය ලබා ගන්න ආකාරය දුර්බලස්ස බලන් රාජං ඒ කියන්නේ මේ බලේ නැති එක්කෙනා බලය ලබා ගැනීම සඳහා රජරෝන්ගේ බලය ගන්නවා. හරි පැහැදිලි. පළාත් සභාවක ඡන්දය ඉල්ලන්න යනවා. තමන් දුර්බලයි බලය නැහැ. පිටිපස්සෙන් දානවා පක්ෂේ නායකයාගේ ලොකු ෆොටෝ එකක්. දුර්බලස්ස බලන් රාජා. ඡන්දේ දෙන්න වටින්නේම නෑ දුර්බලයි. හරිද? මේ වෙන බලය කරුණු කර ගන්න දන්නේ. ඌට ශක්තියක් නැහැ. ඊට පස්සේ බාලානන් රෝදනම් බල. මේ බාලයෝ පොඩි එවු. ඒගොල්ලෝ මේ බලය ගන්න හදන්නේ අඬලා පෙරලිලා. ඊළඟට මේ හොරු මේක හත අතිශයෙන් වැදගත් මේ වෙලාවේ ඔක්කොම කට්ටිය අවබෝධ කරගන්නේ හොරු බලය ගන්න කොහොමද දන්නවද චෞරාං චෞරාණං අනතම් බලංච ඒ කියන්නේ හොරු රංගපාල බලය ගන්න හදන්නේ බුදුහාමුදුරුවෝ මල්ලි වාගේ හරිද ඔත වෙලාවට හිටියේ සිද්ධාර්ථට සහෝදරේ නැත්නම් සහෝදරයෙක් ඉතින් පෙන්නේ හරිද එතකොට එහෙම පෙන්න රංගපාන හොරකම් කරලා රංගපානෝ මේ අම්මු අම්මියේ හොරකම් පේන්න ජනතාවට හොරකම් නමුත් රංගපානෝ ඊට පස්සේ කාන්තාව බලය ගන්න ලලනානම් හර්සම් බලන් කාන්තාව හිනා වෙලා තව බලය ගන්න. ඉතින් මේ කතා ඉඳන් මතක් වෙනවා මේ අරගලයේ දිහා බලා ඉන්නකොට අපි ඉදිරියේදී කතා කරමු ජාතික ප්‍රතිපත්තිය අපිට හදන්න පුළුවන් ද කියලා. කෙසේම් හාස්‍යයක් එක්ක හොඳ ආරම්භයක් දුන්නා කියලා මට හිතෙනවා. හැබැයි මේ හිනාව ඇතුලේ පොඩි ඇත්තකුත් තියෙනවා දැන්. මේ වෙලාවේ ජනතාව මැදි වෙලා ඉන්න සටනකට අපි දන්නවා මේ ජනාධිපති වර්ණයට දින නියම කිරීමත් එක්කම ආපු ප්‍රධාන ප්‍රවෘත්තිය තමයි ජනාධිපති සටන ඇරඹුණා කියලා. මේ ඇයි සටන් කරන්නේ මිනිස්සු පිල් බෙදාගෙන පිල් වල ඉඳන් ජනතාවත් එහා සම්බන්ධ කරගෙන ඔවුනුත් දෙපිලකට තුන්පිලකට බෙදාගෙන මේ සටන් කරනවා මේ 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 සටන ඇතුලේ දිනන්නේ කවුද පරදින්නේ කවුද සමන් මහත්මයා මේ මේ දැන් මේ 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 ජනාධිපති වරණ උණුසුමත් එක්ක අපි කොහොමද මේ පොදු ප්‍රතිපත්තියක් දැන් ජාතික ප්‍රතිපත්තිය හැම පක්ෂයකම තනි තනියම තම තමන්ගේ කණ්ඩායමෙන් එළියට දාන්න සූදානම්. දැන් ඊට ප්‍රථම තම මේ සාකච්ඡාව ගන්න අපිට කිසියම් බලපෑමක් කරන්න පුළුවන්ද මේ ප්‍රතිපත්ති හදන අයට කියලා. ඇත්තටම මේ පොදු ප්‍රතිපත්තියේ අවශ්‍යතාවය මේ වෙලාවේ රටේ හඳුනාගත යුත්තේ ඇයි අපි? ඔව් ගමගේ මහත්තයා බොහොම ස්තුතියි අපිට අද මේ අවස්ථාව ලබා දුන්නට. ඇත්ත වශයෙන්ම ලංකාව කියන්නේ ලෝක ගෝලයේ පිහිටීම අනුව ඉතාමත්ම සුවිශේෂී තැනක තියෙන රටක්. මේ රට අද මේ තියෙන තත්ත්වෙ නෙමෙයි තියෙන්න ඕන මේ පිහිටීමත් එක්ක. මේ රට ලෝකයේ අනෙකුත් රටවල් අභිබවා මේ වන විට දියුණු තත්ත්වයට පත් වෙලා තියෙන රට. නමුත් අද මේ පසුගිය වසර නිදහසෙන් පස්සේ මේ වසර 70කට ආසන්න අධික කාලයක් පාලනය කරපු පාලකයන්ගේ තිබුණු අඩුවැඩි වශයෙන් වූ දුර්වලතාවයන් නිසා ඔවුන්ගේ අත්නෝමතික ක්‍රියාකලාපයන් නිසා අදූර්දශී පාලන ක්‍රම නිසා තමයි අද මේ රට මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා මේ රට දියුණු කරනවා කියන එක මේ රට සමෘද්ධිමත් එ නැත්තම් තිරසර රටක් බවට පත් කරනවා කියන එක අපහසු කාර්යක් නෙවෙයි. ඒකට අවශ්‍ය වෙන්නේ ඇත්ත වශයෙන්ම ජාතික ප්‍රතිපත්තියක් නිවැරදි දැක්ම. මේ දැක්ම තියෙනවා නම් මේ රට අනිවාර්යෙන්ම ඉහළට ඔසවා තබන්න පුළුවන්. එනිසා අද වර්තමානයේ මේ ඉදිරිපත් වෙලා තිබෙන ජනාධිපතිවරණයට මේ ඉදිරිපත් වෙලා තියෙන අපේක්ෂකයන්ගේ ඒ ප්‍රතිපත්ති මං හිතන්නේ තාමත් ඉදිරිපත් කරලා නැහැ ප්‍රතිපත්ති නිල වශයෙන් ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කරලා නැහැ. නමුත් ඔවුන්ට තමන්ගේ අවංක උත්සාහයක් තියෙනවා අවංකවම මේ රට ගොඩ ගන්නට කියලා බලාපොරොත්තුවක් තියෙනවා ඔවුන්ට හැකියාව තියෙනවා මේ රට ඉදිරියට ගෙනියන්න. ඉතින් අපි කියන්නේ නිවැරදිව මේ රටේ ආර්ථිකය ඔසවා තබන්න නිවැරදි ප්‍රතිපත්තියක් සම්පාදනය කළ යුතුයි. ඒ නිසා අපි සිවිල් සමාජ පුරවැසියන් වශයෙන් අපි ඔවුන්ට බලපෑමක් සිදු කළ යුතුයි අනිවාර්යෙන්.
එනිසා මම කියන්නේ දැන් අපි ගත්තාම ලංකාවේ තියෙන කෘෂිකර්මාන්තය එදා අපි පාරම්පරික කෘෂිකර්මාන්තයෙන් ගොවියා යපුණා, සාමාන්‍ය ජනතාව යපුණා. නමුත් මේ නිදහසෙන් පස්සේ, එහෙම නැත්නම් මේ විවෘතාර්ථිකයෙන් පස්සේ මේ ලංකාවට ගලාගෙන ආපු විවිධ වෙළඳ ව්‍යාපාර නිසා තමයි අද මේ රටේ මේ කෘෂිකර්මාන්තය විනාශ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මම කියන්නේ මේ රසායනික පොහොර භාවිතය, එහෙම නැත්නම් රසායනික තෙල් භාවිතය, මේ නිසා අද විවිධ ප්‍රශ්න මතුවෙලා තියෙනවා. මේ කෘෂිකර්මාන්තයට මේ එක් කරන කෘෂි අපද්‍රව්‍ය, කෘෂි රසායනික ද්‍රව්‍ය නිසා ලෙඩ රෝගවලට පත් වෙලා තියෙනවා මිනිසුන්. ඒ ආදී වශයෙන් මම එක කාරණයක් මේ කියන්නේ, නැත්නම් මේක පුළුල්ව කතා කරන්න ඕන කారణ. නමුත් මේ කෘෂිකර්මයන් විතර නෙමෙයි, ප්‍රවාහනය, සෞඛ්‍ය, අධ්‍යාපනය, ආර්ථික මේ සියලු දේවල් එක්තැන් කළා ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කළ යුතුයි. ඒ සඳහා අපි ජනතාව විදිහට, සිවිල් සමාජ පුරවැසියන් විදිහට මේ සමාජයට මේ ඉදිරිපත් වෙලා තියෙන ජනාධිපතිවරුන් අපේක්ෂකයන් බලපෑම් කරුත්, ඒ වගේම පාර්ලිමේන්තුවර බලපෑම් කරුත්, විශේෂයෙන් මම කියන්නේ ප්‍රතිපත්ති සම්පාදනය කරන්නේ ජනාධිපතිවරයා නෙවෙයි, පාර්ලිමේන්තුව තමයි ප්‍රතිපත්ති සම්පාදනය කරන්නේ. පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය කිරීම, ඒ වගේම මූල්‍ය පාලනය, ප්‍රතිපත්ති සම්පාදනය කිරීම තමයි පාර්ලිමේන්තු කාර්යය. එතකොට පාර්ලිමේන්තුවට අපි යවන පුජ්‍යලයන් මේ ප්‍රතිපත්ති සකස් කරන්නට හැකියාව තියෙන පුජ්‍යලයද කියලා අපි කල්පනා කරලා බලන්න. අපි ජනතාව ඔබ දන්නවා සාමාන්‍ය ගොවියාකම් කරුවා වාඩි වෙන්නේ නැහැ ප්‍රතිපත්ති සම්පාදනය සඳහා. ඔවුන් කරන්නේ ඔවුන්ගේ පරමාධිපති බලය තමන් නියෝජනය කරන්න, තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පාවිච්චි කරලා තමන්ගේ කෙනාව ඒ තමන්ගේ ආසනයට යවන එක, තමන්ගේ ඒ පුටුව නියෝජනය කරයි කියලා, තමන්ව නියෝජනය කරයි කියලා හිතනවා. හැබැයි ඔවුන් නියෝජනය කරේ ඉතිහාසයේ තමන් කඳේක මහත්ම මේ ශෝචනීය තත්වයක් තියෙන ඉතිහාසයක්. හැබැයි අපි මේ ප්‍රතිපත්ති එළිදැකලා නැතත් අපි දුටුව ජනාධිපතිවරණ සහ මැතිවරණ ඉතිහාසයේම ප්‍රතිපත්ති කරලියට එන්නේ පොරොන්දු හරහා. දැන් මම හිතන්නේ ප්‍රතිපත්ති වලින් කොටසක් දැන් වේදිකාවල එළියට යනවා. දැන් මේ ඇත්තම කිව්වොත් මේ රටට ඇත්තම ප්‍රතිපත්ති තිබ්බේ නැද්ද? ඔබෙන් ඇහුවොත් ඇත්තම තිබ්බේ නැද්ද කියලා. දැන් මේ එතකොට ඉතින් මේ බොරුවට තිබුණාද කියලා. කොහොමවත් මේ ඇත්තම මේ රටේ ප්‍රතිපත්ති තිබුණේ නැද්ද ඉතිහාසයේ? ප්‍රතිපත්ති තිබුණා. ප්‍රධානම ප්‍රතිපත්තියේ මේ රට පිළිගත්ත, මේ රටේ හැම කෙනාම කැපති වුණා ප්‍රතිපත්තියට, නොබැද්දී කිසිම කඳවුරකට බැඳෙන්නේ නැහැ කියන ප්‍රතිපත්තිය. ඒ ප්‍රතිපත්ති ඇස්සේ කතා වෙන ගොඩාක් දේවල් තියෙනවා. අපි රටවල් වලට බැඳෙන්නේ ණයට සල්ලි ගත්තොත්. එතකොට ඒ ප්‍රතිපත්තිය ඒක නම් ඒ පිළිගත්ත දේශපාලන පක්ෂ පළවෙනියෙන්ම කල්පනා කරනුනේ අපි ණයට සල්ලි ගන්නෙ නැහැ. කිසිම තැනකින් ණයට සල්ලි දෙන්න සංවිධාන තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක වෙළඳ සංවිධානය, ඒ වගේ සංවිධාන තියෙනවා ණයට සල්ලි දෙන්න කැමති රටවල්. ඒවා ඒ ණය මගින් ඒගොල්ලන්ට ඒ රටවල් ග්‍රහණය කරන්න පුළුවන්. මේක දැනගෙන හිටපු හින්දම තමයි මම හිතන්නේ මම විශ්වාස කරපු බලාපොරොත්තු තියාපු ආණ්ඩුව, හරිද, විශ්වාස කරපු බලාපොරොත්තු තියාපු ආණ්ඩුව ඒ තමයි 1970 සමගි පෙරමුණේ ආණ්ඩුව. ඒක බලයට ආවේ නොබැදි ප්‍රතිපත්තිය අතේ තියාගෙන. ඇත්ත වශයෙන්ම රටවල් එක බැඳුනේ නැහැ. මට මතකයි ආචාර්ය එන්.එම්. පෙර වෙලාවක කියනවා, මට කිසිම ආධාරයක් අවශ්‍ය නැහැ මේ රටට ණය හැටියට කියලා. ආධාර ගන්න පුළුවන්, නමුත් ණය හැටියට ගන්න ඕකේ කැමැත්ත තිබුණේ නැහැ. එතකොට මේ ප්‍රතිපත්තිය අද ගිලිහිලා ගිහිල්ලාද? මේ ප්‍රතිපත්තිය මේ රටේ තියෙන්න ඕනේ ප්‍රතිපත්තිය. අපි දන්නවා ණයට සල්ලි ගන්න නැතුව රටක් ගෙනියන්න බෑ කියන හැඟීමක් ඇති කරලා. එඳන් හැම ආණ්ඩු තරඟෙට ණය ගන්න එක තමයි කරන්නේ. ඒ ණය ගෙවන්නේ මේ රටේ ජනතාව කියන එක ජනතාවටත් අමතක වෙලා. එන ණය මේ ඒ සුන්දර ණය අරගෙන හරි කමන්නේ, ඛණ්ඩ දෙනවා නම්, හරිද, ඕන තරම් සල්ලි විස කරනවා නම් ඒකට ඡන්ද දෙන්න ඡන්දදායකොත් ලෑස්ති වෙලා. එන්දයි තමයි අපිට ඡන්දදායකේ බුද්ධිමත් කරන්න යන්නේ බොම් පෑදුළුම. ඉතින් ඒ වගේ ජාතික ප්‍රතිපත්ති තිබුණා. ඒ විතරම කුසිකර්මයටත් ප්‍රතිපත්ති තිබුණා. මොකද එකක් බීජ. දැන් අපි දන්නවා මැලේසියාව බීජ වලින් තමයි විශාල වශයෙන් රටවල් ග්‍රහණය කරන්නේ. එහේ බීජ හදලා රසායනික වලට ප්‍රතික්‍රියා කරන, වැඩි අස්වැන්නක් ගන්න පුළුවන්, රවුම් ගෙඩි තියෙන, එහෙම බීජ හදලා ලෝකෙට ඉදිරිපත් කරලා හම්බ කරනවා පුදුමාකාර හම්බ කිරිල්ල. ඒක මම හිතන්නේ මේ දඹුල්ල පැත්තේ අයට හොඳට පැහැදිලිව තේරෙනවා ඇට කඩේකට යන සල්ලි ප්‍රමාණය කොච්චරද කියලා. නමුත් අපේ ප්‍රතිපත්ති වල තිබුණා 2003 බීජ පනතේ 23 වෙනි වගන්තිය බොහොම පැහැදිලිව කියනවා
බීජ ළඟ තබා ගැනීම සහ හුවමාරු කර ගැනීමේ අයිතිය ගොවියා සතුය. එහෙනම් ඒ බීජ නැවත පැලවෙන බීජ. ඒ ගොවියෝ ගාව රසායනාගාර නැහැ. එහෙනම් ගොවියෝ ගාව තියෙන නැවත නැවත පැලවෙන බීජ. ඒ කියන්නේ දේශීය බීජ ලංකාවේ ඒවා. මේ පනත හින්දා මේ පනත ලොකු අවහිරයක් වුණාට සමාගම් වලට. ඊට පස්සේ ආපු රජවල් බොහොම වෙලාවක උත්සාහ ගත්තා මේ ජාතික ප්‍රතිපත්තිය මේක. මේ ප්‍රතිපත්තිය වෙනස් කරලා සමාගම් වලට හිතවත් ප්‍රතිපත්තියක් දාන්න. ඒ සඳහා සැදී පැහැදුන් සහ පුහුණු කරන ලද නිලධාරීන් මේ සඳහා පුහුණු කරපු නිලධාරීන් ඉන්නවා. සැදී පැහැදිච්ච නිලධාරියෙක් ඉන්නවා. ආපු ඇමතිවරු නොමග යවලා ඔවුන් හැදුවා බීජ හොඳ නැති බීජ රට අස්සේ යනවා. ගොවිය ගාව තියෙන හොඳ නැති තෝරපු නැති බීජ. එහිඳ අස්වැන්න බලාගෙන නැදී අඩු වෙනවා. එහිඳ ප්‍රමිතියක් තියෙන සහතික කරපු බීජ තමයි අපි දෙන්න ඕනේ. ඒක දෙන්න ගොවියට සුදුසුකම් නැහැ. ඒ හින්දා ඔවුන් ගේන්න හදන පනතක් පාර්ලිමේන්තුවට සහතික නොකරපු බීජ ළඟ තබා ගැනීම 6 මාසයක හිරදඬුවමකට යටත් වෙන්න පුළුවන් වැරද්දක්. රුපියල් 50,000ක දඩයකට යටත් කරන්න පුළුවන් මේ වැරද්දක්. මේක පෝස්ටර් ගැහුවා. මේක රූපවාහිනී වල දැම්මා. දැන් පේනවද මේ ජාතික ප්‍රතිපත්තිය එක ආණ්ඩුවකින් වෙනස් කරන්න ගත්ත උත්සාහය. ඊට පස්සේ මේක ආණ්ඩුව කීපයකම මේක ආවා. දැන් ඒක ක්‍රියාත්මක පනතක් හිටියට ගෙනක නැවැත්තුවා. නමුත් ලස්සනට මේ රටේ ක්‍රියාත් වෙනවා. එහෙනම් ජාතික ප්‍රතිපත්තිය සකස් කරනවා නම් කෘෂිකර්මය පිළිබඳව විතරක් අපි වෙන් කරලා ගත්තොත් මහ පොළවේ අයිතිය, බීජවල අයිතිය වගා කරන්නේ කවද්දාද කියන අයිතිය ඒ ප්‍රබුද්ධ ගොවි ජනතාවට දිය යුතුයි කියන එක ජාතික ප්‍රතිපත්තියක් වෙන්න ඕන. නමුත් කන්දක මන්ත දැන් අපි දැක්ක මේ ආණ්ඩු මාරු වෙනකොට මේ ඒ කරපු වැඩපිළිවෙල මාරු වෙනවා. අධ්‍යාපනය වෙනස් වෙනවා. පෙළපොත් පවා වෙනස් වෙන්න පුළුවන්. දැන් ලංකාවේ ඉතිහාසෙම අපි දැක්ක සංවර්ධන වැඩසටහන් වල නම් වෙනස් වෙනවා, ව්‍යාපෘති වෙනස් වෙනවා, ව්‍යාපෘති වල ස්වභාවය වෙනස් වෙනවා, ප්‍රතිලාභින් වෙනස් වෙනවා. දැන් අපි ඉදිරි සැලසුම් ගත්තාම විශාල සහනාධාරලාභීන් ප්‍රමාණයක් රට තුළ බිහි කරන්න යනවා. තව පැත්තකින් මහ විශාල ඉදිකිරීම් කෘෂිකර්මාන්තය ගත්තොත් පොහොර සහනාධාරය ලබා දෙනවා. එක්කෙනෙක් කියන එක පැත්තකට ලබා දෙනවා, අනිත් කට්ටිය කියන හැම ගොවියෙකුට ලබා දෙනවා කියලා. එක්කෙනෙක් මිටියක් දෙනකොට තව කෙනෙක් මිටි දෙකක් දෙනවා කියලා. මේ වගේ මේ ජනතාව මේ පැත්ත බලනවා, මේ පැත්ත බලනවා. දෙතුන් පැත්ත බලබලා අන්තිමට කොහෙට තමගේ කතිර ගහයිද දන්නේ. හැබැයි මේක තීරණාත්මකයි. හැබැයි ජනතාව අන්තිමට කියන්නේ අපි රැවටුණා කියලා. දැන් අපිට මේ වතාවත් මේ අවසානයේ කරන්න වෙන්නේ ඕකනේ. දැන් එතකොට දැන් මේකට විකල්පයක් තියෙන්න එපා. දැන් ඔබතුමා කියනවා දැන් ප්‍රතිපත්ති තිබුණා කියලා යම් ප්‍රමාණයක්. හැබැයි එහෙම තිබුණා නම් ඇයි එයාලා ආණ්ඩුවත් එක්ක වෙනස් කරන්නේ හැම ආණ්ඩුවෙම? අපි දන්නවා රාජපක්ෂ ආණ්ඩුවෙන් සමග යහපාලන ආණ්ඩුව කියනවා 62 ලක්ෂයක් කැන්ද දීලා. එතනින් පස්සේ අද වෙනකම් මොකද කරේ? දැන් අදින් පස්සේ අපි ඉදිරියේ ගොඩනගන ආණ්ඩුවත් ජනාධිපතිවරණේ පමණයි. ඊට පස්සේ මහමැතිවරණයක් එන්න පුළුවන්. මේ ඇයි මේ අපහැදිලි කිසිම පිළිවෙලක් නැති වැඩපිළිවෙලකට අපි අවතීර්ණ වෙලා තියෙන්නේ? ගැන්නේ තමයි බුදුනේ ජේසුනේ නබිනායකතුමනි මිනිසුන් හට ප්‍රඥාව දෙනු මැනවි, ප්‍රඥාවන්තයෝ සිංහාර උඩ කළ මැනවි කියලා නන්දා මාලිනී ගායිකාව ගායනය කරනවා සුනිල් ආරියත් මහත්තයා මම හිතන්නේ ලිව්වේ. මේක මෙතනදී ජාතික ගීතය කළත් කමක් නැහැ කියලා හිතනවා. ඇයි මේ 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 ප්‍රඥාවන්තයෝ අපේ සිංහාර උඩ කරන්න හදන්නේ? ප්‍රඥාවන්තයෝ සිංහාර උඩ කරන්න නම් ඒ පල්ලෙහා ඉන්න ජනතාවට ප්‍රඥාව වෙන්න ඕනේ. එඳා බුදුනේ ජේසුනේ නබිනායකතුමනි මිනිසුන් හට ප්‍රඥාව දෙනු මැනවි. මිනිසුන්ට නැතු අර උඩට යන එක නෙමෙයි. ඒ ප්‍රඥාවන්තයෝ අන්තිමට අවශ්‍ය මිනිහා බලයට පත් කරයි. දැන් මේ වෙලා තියෙන මිනිසුගේ ප්‍රඥාව විනාශ කරලා. ඒ විනාශ කරන්න හදන්නේ ආර්ථික පීඩනයක් ඔවුන්ට දීලා ඔවුන් දුප්පත් කරලා. ඒ දුප්පත් කිරීම නිසාම ඔවුන්ට සිද්ධ වෙනවා දුප්පත්කම කායෙන් හරි ඉල්ලන්න. ඉස්සර මම දන්නවා ගංගොල්ලේ සමහර බලවත්තු කැමතිලු ගමේ මිනිස්සු දුප්පත් වෙනවට. ඇයි? එතකොට ඔප්පු අරන් එනවා ඉඩම ලියාගන්න. කුම්බලාවෙත් දීලා ඉඩම ලියාගත්තා. ඒ ගංගොල්ල මොකද කුම්බලාවට තමයි වටිනාකමක් තියෙන වෙලාවේ. ඉඩම මොකද මේ කන්න. ඒ එවැනි රැවටීමක් කරලා මේ ඡන්දය කඩා ගන්න හදනකොට එහෙම අපි එහෙම රැවටෙන්නේ නැති ජනතාවක් අපි හදන්න බොහොම පැහැදිලිවම. ඒක තමයි කරන්නේ. එතෙන්ද අපි අධ්‍යාපනයේ අපි දන්නේම නැතුව වෙනස් වෙලා. බොහෝ විෂයන් හලලා අත්‍යවශ්‍ය විෂයන් කියන්නේ කෘෂිකර්මයේ අනිවාර්ය විෂයක් මේ රටේ. මේක කෘෂිකාර්මික රටක්. කිසිම දේශපාලන පක්ෂයකට ඒක වැටහිලා නැහැ. ඇයි? ඒ කෘෂිකර්මයේ අනිවාර්ය විෂයක් කළා ඒගොල්ලන්ට ලැබෙන දෙයක්. නමුත් ඔබ දැන් අපින් සම මතක් කරන්න දැන්. අපි දන්නවා මේ ගොවියාට වී සඳහා සහතික මිලක් දෙනවා කියන කාරණේ අපි දන්නවා ඉතිහාසෙ ඉඳන් පැවතෙන එකක්. චන්ද්‍රිකා ආණ්ඩුව සමයේ මේ කතාව එහෙමම කිව්වා. රාජපක්ෂ ආණ්ඩුව සමයේ මේ කතාව ඒ විදිහෙම කිව්වා. හැබැයි දැන් ආය කියනවා මේ අනිවාර්යයෙන්ම ගොවියට සහතික මිලක් දෙනවා කියලා. දැන් ගොවියා මේ හැම තැනකදීම මේ සහතික මිලක් විතරයි
කිව්වේ කොහොමද දෙන්න කියලා කිසිවෙක් කිව්වේ නැහැ සහතික මිල කියන්නේ මේ සහතික මිල පස්සෙන් පන්නපු එක මිනිසෙක් මං 7.50ට වී කිලෝ එක තියෙනකොට ගොවියන්ට වැඩක් නැහැ සහතික මිල 7.50ට අන්තිමට හරමානි සහෝදරයා ඇඟිලි ටික අනිත් පැත්තට විජලන වෙලා අනිත් පැත්තට කරකරකන් හිඟුරක් ගොඩ උපවාසයක් කළා පොළොන්නරු හිඟුර එතන උපවාසයක් කළා මොකද වී කිලෝ එකේ ගාන ඉහළට උත්සාහ ගන්නවා නැත්තම් පාඩුවේ කුඹුරු වගාව ඊට පස්සේ රත්නසිරි වික්‍රමනායක අගමැතිවරයා අන්තිම මොහොත ඇවිල්ලා 13.50 කළා මේක 13.50ට මේ වී කිලෝ එක ඉස්සුවා දැන් 13.50ට ගිහිල්ලත් ගොවියන්ට ගොඩ එන්න බෑ එයින් පස්සේ අපි මමත් පෙළපාලි වල ගියා මමත් රටවටේ රැස්වීම් තියාගෙන හන්දියක් හන්දියක් ගානේ ඔබ මම හිතනවා ඔක පලි මාත්‍ය දකින්නවා දකින්න නැති මම ඒ හන්දියක් ගානේ කතා කරනවා හරිද මට මතකයි මම අවිස්සාවෙල්ලේ විවාහ ගන්න බැලන්නේ අවිස්සාවෙල්ලේ ටවුන් එකෙත් මම කතා කළා ඒක කියලා රුපියල් 20 කරන්න එක කියලා කතා කළා දැන් 20 කරලා ආවා දැන් එතනින් පස්සේ මේක 20ට ගන්න ගන්නට ආවා 20ට ආව ගොවියන්ට මේ බෑ පාඩු නැතුව මේ ගොවිතැන ගෙනියන්න මට එතෙන්දි කල්පනා වෙනවා හාල් වී කිලෝ එක රුපියල් 20 නම් අනිවාර්යෙන් හාල් කිලෝ එක රුපියල් 40 වෙන්න වෙනවා මොකද මම දන්නවා හාල් වී කිලෝ දෙකක් අවශ්‍යයි හාල් කිලෝ එකක් හදන්න හාල් කිලෝ එක රුපියල් 40ක් වුණාම මිනිස්සුන්ට කන්න පුළුවන් කමක් නැහැ එදා මිලට මේක හරි භයානකයි එහෙනම් වී කිලෝ එක සහතික මිල උස්ස උස්ස යන එක නෙමෙයි තියෙන්නේ එහෙම ගිහිල්ලා අද වෙනකොට රුපියල් 50ටත් ඔය මිල නීම කරලා තියෙනවා ටිකක් හරි ගන්න. නමුත් එහෙම ගියා කියලා මේ ප්‍රශ්නෙට උත්තරයක් නැහැ. එතන බුද්ධිමත්තු අපස්සේ දැන් මෙතෙන්ද හොයන්න ඕනේ මේ ඉහළට මිල උස්සලා උස්සලා ගිහිල්ලා එක තැනකදී පාරිභෝගික යන හාල් වී හාල් කිලෝ එකක් ගන්න බැරි වෙනවා. ඇයි ගානේ හුඟක් ඉහළට නගිනවා. ඒ හින්දා මේ ඉහළට උතරන නෙමෙයි මේ නිෂ්පාදන වියදම අඩු කිරීමේ සැලැස්මක් හදන්න ඕනේ. ඒකයි ජාතික ප්‍රතිපත්තියට ඇතුල් කරන්න ඕනේ කියන එකට අපි පොළඹවන්න ඕනේ. මේ බුද්ධි මේ පාර්ලිමේන්තුවේ මේ බලය ඉල්ල නැතිව ඔළුවට ප්‍රඥාව දෙන්න ඕනේ. මතනේ හොඳ ප්‍රවේශයක් අපි දන්නවා පැහැදිලිවම නිෂ්පාදන වියදම වගේම තවත් පැත්තකින් කල්පනා කරපුවාම මේ වී ටික ආපහු එතනින් පස්සේ මොකද්ද කරන්නේ ඒක කුඩා මෝල් හිමියන්ට දෙනවද ඒක මහ විශාල ව්‍යාපාරිකයන්ට තුට්ටු දෙකට දීලා ආය වැඩි මිලට ජනතාවට හාල් කණ්ඩ දෙනවද කියන කාරණේ මේ ඔබම අත්විඳින්මින් ඉන්න ප්‍රශ්නය නිසා නිෂ්පාදනයෙන් ඔබට කර්මාන්තය සහ අනිකුත් ජනතාව අතර බෙදා හදා ගැනීම අලවිකරණ ක්‍රියාවලියකුත් ශ්‍රී ලංකාවට තිබෙන්න ඕනේ කියලා අපි හිතනවා ඒ නිසා මේ හැමෝගෙම වටහා ගැනීම උදෙසා මේ සියලු කාරණා සමස්තය කල්පනා කරොත් වඩා සාර්ථක ප්‍රතිපත්තියක් එළියට දාගන්න පුළුවන් වෙයි නැහැ එහෙම නැතිනම් පොරොන්දු කොටස් කොටස් වේදිකාවල් මත දොඩවමින් මේ මෙවැනි ප්‍රකාශ කරමින් අපි කියනවා ඒක සදාචාර සම්පන්න නැහැ කියන කාරණේ බොහොම වගකීමෙන් කියනවා තවදුරටත් ජනතාව රැවැට්ටීම විශාල සාපයක් විශාල පාපයක් නිසා රට ඉදිරියට ගන්නරන් ජනතාවට ඇත්ත කියන්න ඕනේ ජනතාවට ඇත්ත දැනගැනීමේ අයිතිය තහවුරු කරලා දෙන්න ඕනේ. අපි ඔබ රැඳී සිටින්නේ නින්න අද සජීවී සංවාදයේ සමග අපි කතා බහ කරමින් ඉන්නේ රටට ජාතික ප්‍රතිපත්තියක් රටට පොදු ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ නොහැකිද කියන කාරණේ. අපි යන සූදානම් විරාමයකට විරාමෙන් අනතුරු අපි කැමැති ඔබත් සම්බන්ධ කරගන්න සංවාදය සඳහා අපි ගිහිල්ලා යන විරාමයකට රැඳී සිටින්න. නින්නාද අසත්‍යයට රෙහි සත්‍යයේ හොරාව. ඔබ නැවතත් නින්නාද සජීවී සංවාදයේ සමගයි මේක් වන්නේ පොදු ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ හැකිද රටට කියන කාරණේ අපි කතා බහ කරමින් ඉන්නේ. ඔබ දන්නවා බොහොම සංවේදී මාතෘකාවක් කාලාන්තරයක් තිස්සේ ජනතාව බලාපොරොත්තු උත්සාහගතව තමන්ගේ ඡන්දය පාවිච්චි කරලා මේ ඡන්දදායකයා වසර ගණනාවක් අසරණ තත්වයකට පත් කරලා රවට්ටලා මේ රට සුඛිත මුදිත කරනවා කියන පොරොන්දු ටික යලිත් වතාවක් අලුතෙන් පාට කරලා ඇවිල්ලා තියෙනවා අලුත් අලුත් විදිහට. ආය ජනතාව අහගෙන ඉන්නවා රතිඥා පත්තු කරනවා අත්පුඩි ගහනවා හූ කියනවා ජය පැන්බොනවා ආය පරාද වෙනවා. දැන් මේ සටන ඇතුලේ ජීවත් වෙන මිනිස්සු බොහොම අමාරුවෙන් ජීවත් වෙමින් විශාල බදු බරක් දරාගෙන සමස්ත ආණ්ඩුවම සමස්ත රටම අරගෙන යනවා. ආර්ථිකය අද වෙනකොට ඔබ දන්නවා කොතනද තියෙන්නේ කියලා. දැන් මේ මේ ක්‍රියාවලිය සිදුවන්නක් ඔබට අලුතෙන් කිය යුතු දෙයක් නෙවෙයි. ඔබ සාමාන්‍ය කඩේ පිළේ අපි දන්නවා නින්නාද මහජන චාරිකාව අපි ආරම්භ කරලා තියෙනවා. අපි විවිධ පළාත්වල සංචාරය කරනකොට සැරිසරනකොට මිනිසුන් බොහෝ අප්‍රසාදයෙන් තමයි කටයුතු කරන්නේ. ඇතැම් අවස්ථාවදී ගොවියෝ අපට පවා චෝදනා කරලා තියෙනවා
මොනවද කරමින් ඉන්නේ මාධ්‍ය හැටියට කියලා. ඉතින් ඒ සියලු චෝදනා අපි බාරගත යුතුයි. දැන් මේවා බාරගනිමින් අපි කතා කරොත් නීතිඥ සමන් බණ්ඩාර මහත්මයා, අපි දැන් මේ යන ක්‍රියාවලිය කන්දක මහත්මයා කිව්ව සමස්ත කාරණයක් ගත්තහම මේක මේ ශිෂ්ට සම්පන්න නැහැ. තව පැත්තකින් ගත්තහම අශීලාචාරයි, ඒක සදාචාර සම්පන්න නැහැ. දැන් අපි කියමුකෝ, දැන් නීතිමය පැත්තෙන් ගත්තොත් දැන් මේ මොහොත වන විට මේ ආණ්ඩුව මේ වෙලාවේ දැකලා තියෙනවා විශාල ගැටලු තියෙනවා කියලා. මේ රැකියා ප්‍රශ්නේ දැන් අරගෙන තියෙනවා, රැකියා දෙන්න සැලසුම් කරලා තියෙනවා. මෙතිවරණ කොමසාරිස්වරයා බොහෝ විට තමගේ බලය පාවිච්චි කරලා ඇතැම් දේවල් නැති කරලා තහනම් කරලා තියෙනවා. දැන් මේ කලබලයත් එක්කම මේ අපි ගත්තොත් එහෙම මේ හැසිරෙන ක්‍රියාවලිය, පක්ෂ හැසිරීම, දේශපාලන කණ්ඩායම්වල හැසිරීම, දැන් ප්‍රචණ්ඩ ක්‍රියා නැවත දේශපාලන ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වෙමින් තිබෙනවා. මේ සටන කොයිතරම් දුරට නීත්‍යානුකූල නොවන ආකාරයෙන් හැසිරෙනවද, නැත්නම් නීතියට පටහැනිද කියලා අපිට බැරිද නීතිමය තත්ත්වයන් වලින් මේ චූදිතයන් ගේන්න ඉස්සරහට? පැහැදිලිවම අර සාම්ප්‍රදායික දේශපාලනයට මේ පක්ෂ දෙකම, එහෙම නැත්නම් මේ ඡන්ද ඉල්ලන සෑම අපේක්ෂකයෙක්ම ගිහිල්ලා තියෙනවා. සාම්ප්‍රදායික කියන්නේ අපි දන්නවා සාම්ප්‍රදායික මේ දෙපක්ෂයේම දෙන ලබන මැතිවරණ පොරොන්දු. මේ මැතිවරණ පොරොන්දු දැන් මිනිස් මේ මැතිවරණ අපේක්ෂකෝ හිතාගෙන ඉන්නේ ජනතාව, ඉස්සර හිටපු ජනතාවම ඉන්නේ කියලා. අමතක වෙලා කියලා හිතන්නේ. ඔව්. නමුත් හැබැයි දැන් අලුත් පරපුර, මේ අලුත් ඡන්දදායකයෝ ටිකක් දියුණු වෙලා තියෙනවා. මොකද ඉස්සරට වඩා අපිට විශ්වාසයි. සෑහෙන දුරට අපි සමාජයේ ගැටෙනකොට අපිට තේරෙනවා මේ අලුත් ඡන්දදායකයෝ ටිකක් දියුණු තත්වයකින් ඉන්න කියලා. මොකද අපි ඉස්සර දැකපු අර මේ චණ්ඩි මල්ලි පස්සේ ගියේ, එහෙම නැත්නම් ගමේ හොඳම වෙඩික්කාරයා පස්සේ ගියේ ඡන්දදායකයෝ දැන් ටිකක් අඩු වෙලා තියෙනවා. දැන් තරුණයෝ ටිකක් උගත් බුද්ධිමත් තරුණ පිරිස, තරුණ ප්‍රජාව මේකෙන් ටිකක් ඈත් වෙලා දිනවා. අපි ඉස්සර දැකපු අර පෝස්ටර් ගහන්න ගිය ඡන්ද අපේක්ෂකයා පස්සේ ගිය තරුණ පිරිස් දැන් ටිකක් අඩු වෙලා තියෙනවා, අපිට පේනවා ඒක. මොකද මේක මේ අධ්‍යාපන ක්‍රමයත් එහෙම නැත්නම් මේ ජරාජීර්ණ දේශපාලනය පිළිබඳව මේ මිනිස්සුන්ගේ හොඳ අවබෝධයක්, හොඳ දැක්මක් දැන් අපි තියෙනවා. හැබැයි සමන් මහත්මයා, මේ රැස්වීම් වල අපි දන්නවා ඒක බොහොම වගකීමෙන් අපිට කියන්න පුළුවන්. ඒකවස ඇතන් දර්ශන තියෙනවා මේ රැස්වීම් වල නටන හූ කියන කෑ ගහන විශාල ජනතාවක් පේනවා අපිට. ඔව්. ඒ කට්ටිය ඉන්දියාවෙන් ගෙනලා නෙමෙයි. නෑ, මේ රටේ ජනතාව මේ හේන් කුඹුර වල ඉඳන් ගොවිතැන් කරන කම්කරුවන්, කුලීකරුවන්, සාමාන්‍ය මිනිස්සුන් යන්නේ. ඔව්, පැහැදිලිව එහෙම ඉන්නවා. මම කිව්වේ සාපේක්ෂව පසුගිය කාලයේ මැතිවරණ වලට සාපේක්ෂව දැන් මම කිව්වේ අලුත් පරම්පරාව, මේ තරුණ පරම්පරාව, ඉගෙනගත් පරම්පරාව. ඔවුන්ට අවශ්‍ය නැහැ මේ දේශපාලනයෙන් පස්සේ ගිහිල්ලා මේ රස්සා, මම කියන්නේ සාපේක්ෂව පිරිසක්, ඉතා සුළු පිරිසක් හෝ මේ පස්සේ ගිහිල්ලා රැකියා පාක්ෂිකයන්ට ආධාරකරුවන් බවට පත් වෙන්නේ. එහෙම අවශ්‍ය නැහැ කියලා හිතන පිරිසක් ඉන්නවා. ඔවුන්ට අවශ්‍ය, මොකද ඔවුන් මේ අපි ළඟට සමහර එන උගත්තේ හිතන තරුණ පිරිස්, ඔවුන්ට අවශ්‍ය මේ ඉගෙනගෙන මේ පිටරටකට යන්න, පිටරටකට ගිහිල්ලා රැකියාව කරන. ඒ මොකද එහෙම වෙන්නේ අපේ රටේ ඔවුන්ට අවස්ථාවක් නැති කරලා තියෙනවා මේ දේශපාලඥයෝ. පසුගිය දශක ගණනාවක් පුල ඔවුන්ට තේරලා තියෙනවා අපිට මේ රටේ හිටියොත් මේ රටේ ඉදිරියක් නැහැ. අපි ඉගෙන ගත්තට වැඩක් නැහැ. අපි යන්න ඕනේ වෙන රටකට. වෙන රටට ගිහලා හොඳ රැකියාවක්, හොඳ ජීවිතයක් ගත කරන්නට. අන්න ඒ වැනි තත්ත්වයකට මේ දේශපාලඥයා රට ඇදලා දාලා තියෙනවා. ඒ නිසා තමයි මේ තරුණ පිරිස මම හිතන්නේ මේ දේශපාලනය පස්සේ යන්නේ නැහැ නැත්තේ කියලා. ඒනොට සංවේදී නැහැ. සංවේදී නැහැ. කියන කාර දැන් ඔය ඔබ කියව පරිදි අර මේ සීනි බෝල පොරොන්දු පොහොර සහනාධාරය දෙනවා කියන, පොහොර සහනාධාර නැති කරනවා කියන, සමහර පොහොර නිකන් දෙනවා කියන. ඉතින් මේ වගේ වලට රැවටෙන පිරිසකුත් තාමත් ඉන්නවා. ඒ නිසා තමයි මේ දේශපාලඥයෝ හිතන්නේ මොවුන්ට මේක දැම්මොත් හරියයි කියලා. නමුත් ඒක හරියන්නේ නැහැ කියලායි අපි කියන්නේ මේ වෙලාවේ. ඔව්. දැන් සමහරට දැන් නීතියට පටහැනි වගේ දේවල් ජනතාව දැන් අපි දන්නවා ජනතාවට එහෙම ජනතාව රවට්ටන්න පුළුවන්. දැන් අපේ ඒක නීති අඩුවක්ද ලංකාවේ ක්‍රියාත්මක නොවීමක්ද කියලා අපිට පැහැදිලි කරන්න අපි දන්නවා කෙනෙක් මුලා කරන්න බෑ, කෙනෙකුට වංචා කරන්න බෑ, ද්වේෂ සහගත ලෙස මිනිසුන්ව මගහැරලා යන්න බෑ. ඉතින් මේ ඔය කියන සීලුම නීති යම් ආකාරයක උල්ලංඝන වීමක් සිදු වෙන්නේ නැද්ද මේ ක්‍රියාවලිය ඇතුළේ? දැන් ඇතමිට බොහෝ කියන මේ ඡන්දේ මංකොල්ල කෑමක් කියලා සමහරු කියනවා. මේ මිනිසුන්ට බොරු පොරොන්දු දීලා ඡන්ද ගන්නවා. මේ සලස්මක් තියෙනවා. ඔව්, පැහැදිලිම ඡන්දය මංකොල්ල ගැනීම, එහෙම නැත්නම් ඡන්දය ආයාචනය කිරීම, වක්‍රානුකූලව මේ අල්ලස් ලබා දීම, ඡන්දය ලබා ගැනීම සඳහා ඒවා සම්පූර්ණයෙන්ම ඡන්ද වැරදි. ඒවට අනිවාර්යෙන් දඬුවම් ලබා දීම හැකියාව තියෙනවා. නමුත් ඔය
පොරොන්දු සම්බන්ධයෙන් නම් නීතිමය තත්වයක් නැහැ. තත්වයක් නැහැ කියන්නේ පොරොන්දු කඩ කරා කියලා ඒකට දඬුවමක් හෝ නීති ප්‍රතිපාදනයක් නැහැ. නමුත් වංචා කිරීම එහෙම නැත්නම් ඡන්දය සම්බන්ධයෙන් කිසියම් වූ පිරිසක් මුලා කරලා ඒ ඔවුන්ගේ ඡන්දය ලබා ගැනීම සම්බන්ධයෙන් ඔවුන්ට මේ මැතිවරණ නීති යටතේ දඬුවම් කිරීම හැකියාව තියෙනවා. දැන් ඔබ කිය පරිදි මේ වන විට දේශපාලන පක්ෂ මේ වෙලාවේ උත්සාහ දරනවා රැකියා ලබා දීම එහෙම නැත්නම් වෙනත් බඩු භාණ්ඩ බෙදා දීම මේ ආදී ක්‍රමවලින් ඡන්දය ලබා ගැනීමට නැත්නම් ඒ සඳහා උත්තේජනයක් ලබා දීමට. නමුත් මේවා සම්පූර්ණයෙන්ම වැරදි නීති විරෝධී මැතිවරණ නීතියට යටතට ගැනෙනවා. ඒ නිසා අනිවාර්යෙන් එවැනි සිද්ධීන් සම්බන්ධයෙන් මේ වෙලාවේදී මම හිතන්නේ මැතිවරණ කොමසාරිස්වරයා එහෙම නැත්නම් ෆෙඩරල් සංවිධානය ආදී මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් කියලා තියෙනවා ඒ සම්බන්ධයෙන් දන්නවා නම් වාර්තා කරන්න කියලා. මොකද සාක්ෂි නැතුව මේවා කොච්චර මේ අපි කිව්වත් අතන කිව්වා මෙතන කිව්වා අරවා දුන්න මේවා දුන්න කියලා සාක්ෂි නැත්තම් මේවා නීති හමුවට ගෙන යාමේ හැකියාවක් නැහැ. දැන් ඔබ දන්නවද අපි කතා කරන්නේ ජාතික ප්‍රතිපත්තියක් ගැන. මේ ජාතික ප්‍රතිපත්තියක් නැතිව මේ රටේ ආර්ථිකය ගොඩනගන්න බෑ කියන කාරණේ අපිට හොඳට පැහැදිලි වෙනවා. දැන් මේ පසුගිය කාලයේ පුරාවටම මේ රැකියා ලබා දීම උපාධිධාරීන්ට රැකියා ලබා දීම සම්බන්ධයෙන් නිසි ප්‍රතිපත්තියක් නැහැ. ඔවුන්ට මොකද කරන්න කියලා නිසි ප්‍රතිපත්තියක් නැහැ රජයට. ආණ්ඩුව කරන්නේ මොකද්ද? උපාධිධාරීන් ඡන්දය ලඟ වෙනකොට 100,000 ගන්නවා. ඔවුන්ට රැකියා ලබා දෙනවා. ඔවුන්ට දාන්න තැනක් නැහැ. අපි දන්නවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ගස් යට බංකු යට උපාධිධාරීන් ඉඳගෙන ඉන්නවා. මේ රටේ ජව සම්පන්න මේ තරුණ පරපුර ඔවුන්ගේ මේ ශ්‍රමය එහෙම නැත්නම් ඔවුන්ගේ බුද්ධිය මේ රටේ සංවර්ධන සඳහා කොතෙක් ලබා ගන්න පුළුවන්ද? ඒ සඳහා මේ රජයේ සූදානම් නැහැ. මේ ආණ්ඩු පාලකයෝ සූදානම් නැහැ. ඒ කියන්නේ ඔවුන්ට ජාතික ප්‍රතිපත්තියක් නිවැරදි දැක්මක් නැහැ. ඔවුන්ට අවශ්‍ය වෙන්නේ තමන්ගේ බඩගෝස්තරය රැකගෙන තමන්ගේ පවුල තමන්ගේ පරම්පරාව රැකගෙන මේ බලය රැකගෙන පැහැදිලිවම දන්නවා. ඒක තමයි දැන් වත්මන් දේශපාලන සංස්කෘතිය. වත්මන් දේශපාලන සංස්කෘතිය ඇතුළේ තමන්ගේ වරප්‍රසාද වැඩි කර ගැනීම පාර්ලිමේන්තුව තුළ තමන්ගේ විශ්‍රාම වැටුප තමන්ගේ වාහනය තමන්ගේ නිල නිවාසය අමතර දේපල සහ ඊළඟ ඡන්දය සහ ඊළඟ මැතිවරණය සඳහා හම්බ කරගන්නේ කොහොමද කියන කාරණා ප්‍රබල විදිහට කල්පනා කරමින් ඉන්න කණ්ඩායමක් අපිට ඉන්නේ. ඒ නිසා අපි හැමෝම පැහැදිලිවම දන්නවා 225ක් පිළිබඳව ලොකු චෝදනා නගමින් ඉන්න කණ්ඩායමක් ඉන්නේ. හැබැයි අපි කෙසේ හෝ නැවත මේ ඈත් එකම එක තුළ රට හදනවා, රට හදන්න බලය දෙනවා. ඒක තමයි ස්වභාවය. දැන් අපි මෙතැන් සිට අපි ඔබට අවස්ථාව ලබා දෙනවා දුරකථනය ඔස්සේ සංවාදය හයක් වන්න පුළුවන් 0662283689 ඔබට කතා කරන්න පුළුවන් මැදිරියට 0662283689 තිරේ දිස්වන අංක ඔස්සේ ඔබට කතා බහ කරන්න පුළුවන් එන්න මැදිරියට. ඔබේ ගැටලුව ඔබේ අදහස් ඉතාම කෙටියෙන් අපිට ඉදිරිපත් කරන්න අපි ජනතාවට අවස්ථාව ලබා දෙනවා වගේම සංවාද ඉදිරියට ගෙන යෑමත් අවශ්‍යතාවය තියෙනවා. කන්දක මහත්මයා, දැන් අපි බොහොම ශිෂ්ට සම්පන්න ජාතියක් හැට මේ ඉතිහාසය පිළිබඳව අපේ ජාතිය පිළිබඳව රට පිළිබඳව අපි උදම්මන්නවා. හැබැයි ආපහු මෙතෙන්ට ආපුවාම අපේ රට පිළිබඳව අපිට තියෙන ලොකු අඩම්බරයක් නෙවෙයි. ඒකට රට දවසින් දවස අරාජික වෙනවා. රට බංකොලොත් වෙනවා. ආහාර අතින් අනිත් සියලු දේවල්. දැන් මේ දේශපාලන කතාය තුළේ ඉදිරියෙන ප්‍රතිපත්ති ගත්තාම ප්‍රතිපත්ති ඇවිල්ලා නැහැ. ප්‍රතිපත්ති කියන වචනේ අපි මතකට අයින් කරමු. මේ දේශපාලන පොරොන්දු මාලාව ඇතුළෙන් තමයි ප්‍රතිපත්ති නියත වශයෙන් උපදින්න සිද්ධ වෙන්නේ. නැත්නම් ප්‍රතිපත්ති ගේන්න සිද්ධ වෙන්නේ. හැබැයි මේ අපි පහුගිය ආණ්ඩුව ගමුකු. යහපාලන ආණ්ඩුවේ ප්‍රතිපත්ති අපි ආවා. දිනසීය වැඩසටහනක් ආවා. දැන් මේ හරහා තමන් කරන්නේ මොනවද කියලා කිව්වා. හැබැයි ඊට කලින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ආවා. දැන් මේව හරහා ඇත්තටම ජනතාවට සෙතක් වුණාද? කෘෂිකර්මය වෙනස් කරන්න කියලා කිව්වා. අපි දන්නවා වසවිසෙන්ත රටක් හදනවා කියලා කිව්වා. හැදුනද? පොලිතින් සම්බන්ධ ප්‍රතිපත්ති ගෙනාවා. දැන් මේ වන විට ජනතා විමුක්ති පෙරමුණ වෙන කණ්ඩායම් තමන්ගේ පරිසර ප්‍රතිපත්තිය එළියට දාලා තිනවා. මේ මෙන්න අපේ පරිසර ප්‍රතිපත්තිය භූමි පරිහරණය පිළිබඳ අපි මෙන්න මේ වගේ දේවල් ටික කරනවා කියලා තියෙනවා. දැන් මේ සමස්ත ගත්තහම ඔබතුමාගේ අදහස මොකද්ද මේ සමස්තය පිළිබඳව? දමනික මහත්තයා, දැන් ඔය දේශපාලඥයෝ ඇත්තටම මෝඩ නැහැ. අපි කපටි කියන කතන්දර අයින් කරමුකෝ. මෝඩ නැහැ. ඔවුන් දන්නවා ඇති සමහරලාට ඔවුන් ඉදිරිපත් වෙන දේශපාලනීය ඔවුන් යන්නේ මොන වගේ ප්‍රතිපත්තියකද කියලා. හැබැයි ඒ ප්‍රතිපත්තිය මේ දැන් තියෙන සමාජයට ඉදිරිපත් කළොත් ඔවුන්ට ඡන්දය හම්බෙන්නේ නැහැ. ඇයි ඡන්දදායක බලාපොරොත්තු වෙන්නේ වෙන දෙයක්. ඒගොල්ලන්ට මේ ප්‍රතිපත්ති කතන්දරයක් නැහැ. ඔය පල්ලෙහා ඉන්න මොකද වැඩිපුරම මම ආශ්‍රය කරන්නේ මේ පල්ලෙහාම ඉන්න තලය. එතන ඔවුන් බලාපොරොත්තු වෙන දේ මට තේරෙනවා. අන්නේ බලාපොරොත්තු වෙන එක දෙන්න තමයි රටට මොනව වුණක් කමන්නේ. ජාතික ප්‍රතිපත්තියට මොනව වුණක් කමන්නේ. ඒක දෙන්න තමයි මේ මැතිවරණ පොරොන්දු හැදෙන්නේ.
උන්ද උදාහරණයක් කියමු අපි හිතනවා මෙතුවරණ කොමසාරිස්තුමා දිනු එතුමා නීතිය නීතිය අතට අරගෙන රැකියා දෙන එක වහම නැවැත්තුවා දැන් මොකද වෙන්නේ ඔය ඒගොල්ලන්ගේ ඡන්ද ඒ පවුල්වල ඡන්ද ලැබෙන්නේ නැද්ද ලැබෙනවා ඇයි දැන් දෙන්නේ වෛරෙන් ඇයි අපේ පුතාට රස්සාව දෙන්න ඇදුවා ඒක නැවැත්තුවා එන්න අනිවාර්යෙන්ම මේ පැත්තෙන් දෙන්නේ දුන්නත් දිනු නැතත් දිනු ඒ තරම් කපටි විදිහට මේ සැලසුම් මේ දේශපාලඥයෝ හදන්නේ ඔවුන් පල්ලෙහා කට්ටියගේ ඡන්දය ගන්න කොහොමද කියලා දන්නේ නැින්ද එහෙනම් මම නම් ඒ දක ඒ ඒ ඒක දෙන්න අරින්න තිබ්බේ දෙන්න ඇරියට පස්සේ නීතියක් තියෙනවනේ අන්න ඡන්දෙන් පස්සේ නීති අතර අරගෙන දුන්න එකට දඬුවමක් කරන්න තිබ්බා දැන් දැන හෝ නොදැන හෝ මෙතුවෙන්ද කොමසාරිස්තුමා තෙන්න තුනේ වෙන දෙයක් මේ මේවා අපි තේරුම් ගන්න තියෙන කාරණා ඒ හින්දා අපිට කරන්න තියෙන දේ එකම දේ තමයි මේ ජනතාවට කියන්න අවශ්‍යයි මේ රැවටුව හොඳට මැති මේගොල්ලෝ මේ දෙන්න හදන දෙනවා කියලා කිව්වට දෙන්නේ නැහැ රැවටුණත් ඇති රැවටුණත් ඇති ඔව් දෙන්න අවශ්‍ය නැහැ දෙනවා නම් කවුරු හරි ප්‍රශ්නයක් අහන්න ඔය දෙනවා කියලා කව දැන් දෙන්නකෝ බලේ තියෙන ඕගොල්ලන්ට කවුරු හරි කෙනෙක් අහපුවාටලා ආන්නේ දැන් ඔය දෙනවා කියන එක මේ බලේ තියෙන අයත් කියනවා දෙනවා මේක දෙනවා දැම්මම දෙන්න පුළුවන් නේ බලේ තියෙන ඒගොල්ලන්ට එතන ඊළඟ තව සමාවෙන්න මේ අපි පළමු ඇමතුමට යන්න පුළුවන් කළුතරින් සුරේෂ් කුමාර් මහත්මයා ඔබ අපිට කතා කරනවා අයබෝන් අයබෝන් ඔව් මම මේ සුරේෂ් කුමාර් කතා කරන්නේ ඔව් සුරේෂ් කුමාර් ඔව් ඒ ඇත්තම මේමයි දැන් දේශපාලක ඉන්නවනේ දේශපාලක ඇවිල්ලා අරිම කවටි දැන් සජාති වාසේ මේ දෙනවා මේ රස්සාව දෙනවා කියලා නිවාස අධිකාරී ඔව් අර නිවාස අධිකාරියෙන් දෙනවා කිව්වම පස්සේ ඡන්ද කොමසාර තුමා ඕනාද කරන්නේ ඒගොල්ලෝ සංගා නාස්තනවා ඒකවල මොකද මිනිස්සුන්ට වෛරයක් ඇති වෙනවා වෛරයක් ඇති වුණාට පස්සේ මිනිස්සු සමහර වෙලාවට ඡන්ද දෙන්නේ නැහැ මොකද මේ ආන්දේ දෙන එක මේගොල්ලෝ නැස්තුවයි කියලා මේගොල්ලෝ හරි කපටිකම් කරන්නේ ඇත්තරම මේගොල්ලෝ බලන්නේ කොහොමාරි මේ මේක කඩා කප්පල් කරලා ඒගොල්ලන්ගේ අතර ඡන්ද අරගෙන ඒගොල්ලෝ රට විනාශ කරන්න යන්නේ ඒකට ජනතාව රැවටෙන්න පස්සේ තමයි මම කියන්නේ මම දෙමළ මිනිස්සෙක් හැටියට කියන්නේ ඔබ ඒ නිසා අපි දෙමළ මිනිස්සු අපි ජන දාන්නේ ඕට අපිට තමයි ඒ වෙනකොට මේගොල්ලෝ කපටිකම් කරන්නේ සමවන්න මේ ඔව් සුරේෂ් කුමාර් මහත්මයා ඔව් බොහොම ස්තුතියි අද වශයෙන්ම දැන් ඡන්දය කියන්නේ ඔබ දන්නවා පොදු තමන්ගේ පෞද්ගලික කැමැත්තක් ඒ නිසා තමයි අපි රහසිගතව කොටුවක් ඇතුළට ගිහිල්ලා ඔක්කොටම හොරෙන් තමන්ගේ කතරේ ගහන්නේ කතරේ ගහන් ඇඟිල්ල පාට කරගෙන අපි එන්නේ ඉලිට හැබැයි අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ ඔබ කාටද ඡන්දය දෙන්නේ ඔබේ කැමැත්ත මොකද්ද කියලා විමසන එක සදාචාරාත්මක වෛතේ නෙමෙයි අපි එහෙම දෙයක් විමසන්නේත් නැහැ නමුත් ඔබට කිසියම් අදහසක් මතයක් රටගෙන හිතලා කියන්න පුළුවන් හැබැයි අපි කිසිම පුද්ගලයෙකු කිසිම පක්ෂයක් ප්‍රචාරය කරන්න අපි වැඩසටහන පොඩ්ඩක් කැමති නැහැ. ඇත්තටම ගත්තාම ඒක සදාචාරාත්මක නැති නිසා කරුණාකරලා අපි ඡන්දය දෙන්නේ කාටද කියන කාරණය ඔබ අපිට නොකියනවා නම් හොඳයි. ඒක රට දැනගත යුතු නෑ. ඒකයි ඔබ හොරෙන් මේ වැඩේ කරන්නේ. ඒ නිසා අපි ඔබට ගැන මතක් කරනවා බොහොම සමා වෙන්නේ ගැන මතක් කළාට 0662236869 අපි දුරකථන අංකේ ඔබට අවස්ථාව දීලා තියෙනවා. මේ සම්බන්ධව ප්‍රතිපත්තිමය කාරණා අපි සංවාද කරමු. ගැඹුරින් අපට අපේ හෙට දවස පිළිබඳව අපි කොහොමද මේක ප්‍රතිපත්ති ප්‍රකාශ මේ ප්‍රතිපත්ති සම්පාදකයන්ට මේ රට නීති හදන අයට මේක දැනුම් දෙන්නේ මේ තරම් බදු බරක් අපිට ඉස්සරහට තව වැටේද මේ වගේ කාරණා සම්බන්ධව අපි කන්දික මහත්තයා ඔබට මම බාධා කළා ඔව් දැන් අපි මේ රාජ්‍ය නායකයෝ ඡන්දේ ඉල්ලන යන නායකයෝ කියන ඒවා ගැන ටිකක් සිහි බුද්ධියෙන් කල්පනා කරනවා වඩා හොඳයි කියලා හිතනවා දැන් එක මම දකිනවා සමහර තැන්වල වකුගඩු රෝගය තුරන් කරමු පෝස්ටර් වල දාලා තියෙනවා හරි අපි ඔක්කොම කැමති මේ වැඩේට ඒක තියෙන ලොකුම ප්‍රශ්නයක් දැන් රටේ මේක එතකොට මේ වකුගඩු රෝගය තුරන් කරන්න නම් මේ ඵලයේ ඇතිවෙන්න හේතු හොයන්න එපායි ඒ හේතු අයින් කරන්න ඕනේ එතකොට හේතුව කියන්නේ රසායනික නම් රසායනික පෝර සහ කෘෂි රසායනික වර්ග නම් ඒක නැවතිය යුතුයිනේ එහෙනම් ප්‍රතිපත්තිය තියෙන්නේ වකුගඩු රෝගය තුරන් කිරීම නෙවෙයි මේ රසායනික කෘෂිකර්මයෙන් ඈත් වීම මේක ජාතික ප්‍රතිපත්තියක් හැටියට යන්න ඕනේ ඒ එහෙම වුණොත් තව අවුරුදු 30කින් 40කින් මේ වකුගඩු රෝගීගේ මට්ටම පල්ලයට ගේන්න පුළුවන් එතකොට මොකද ජලයේ වස එකතු වීම ජලය විසවීම නවත්තගෙන ගියොත් ඔය වකුගඩුවෙන් ඔක පෙරණ එක නවතිනවා එසේනම් කදගම සමානයි දැන් එසේනම් අපිට දැන් ඒක ප්‍රතිපත්ති ජනතාවට විග්‍රහ කරන්න පුළුවන් දැන් පොහොර නොමිලේ දෙන එකයි වකුගඩු රෝගය නවත්තනවා කියන එකයි අතර දෙක සම්බන්ධයක් පේන්න ඕනේ මිනිසුන්ට එහෙම එකක් විග්‍රහ වෙනවද මේ කතාව ඇතුළේ නැහැ ඒක තමයි තියෙන වැඩේ ඒක විග්‍රහ වෙන්නේ නැහැ
එදා දන්නවා ඡන්දේ ඉල්ලන එක කියලා දන්නවා ජනතාවට ඕව වැඩක් නැහැ වකුගඩු විනාශ වීම නෙමෙයි තියෙන්නේ ඒ මිනිසුන්ට ලාභ සහගතව කුසිකර්මය කරගෙන යන්න ඕනේ ඒක තේරිච්ච හින්දා කෙලින්ම පොර දෙනවා කියලා කියනවා ඔන්න ඔතන තමයි විද්වත්තු ඉස්සරහට එන්න ඕනේ මේ රටේ ඉන්න බුද්ධිමත් මිනිසුන්ට ඉස්සරහට එන්න ඕනේ ඇවිල්ලා බුද්ධිමත් මිනිසු මේ නායකයෝ සකස් කරන්න ඕනේ ඔය වගේ ඒවා කතා කියන්න එපා අපි කරන්න තියෙන්නේ මෙන්න මේ වැඩේ කියලා ඒක අපේ ප්‍රතිපත්තියට තුල් කරමු කන්දකමන්ත දැන් ඊළඟ ප්‍රශ්නේ දැන් බොහෝ දෙනෙක් කියන කාරණයක් තමයි උගතින් බුද්ධිමතුන් වෘත්තිකයන් මෙහි බොහෝ ශේෂ්ඨවල ආයතනවල ප්‍රධානීන් හැට ගත්තාම රාජ්‍ය සහ අනිකු ශේෂ්ඨවල අපි හිතනවා බුද්ධිමතුන් ඉන්නවා කියලා දැන් ඔවුන් මේ වෙලාවේ ඔවුන් උගේ කාර්යය ඉටු කරනවා දැන් අපි දන්නවා සමහර කෝප් වාර්තා හැම එළියට එනකොට අපි දැක්කා මේ රාජ්‍ය ආයතනවල ඉහළම ඉන්න නිලධාරීන් උගතුන්යයි බුද්ධිමතුන්යයි කියාගන්නේ ඉන්න අය කොයිතරම් මේ රටේ ධනය මේ රටේ මුදල් විනාශ කරලා තියෙනවද කොයි රටේ දැන් මේ අපරාධ පිළිබඳ අපි කාටද මේ නඩුව කියන්නේ දැන් උගතුන් බුද්ධිමතුන් කියන කණ්ඩායම නෙවෙයිද ඇත්තටම මේ දායක වෙන්නේ නැද්ද මේ රටේ මේ විදිහට ගෙනියන්න මේ විද්‍යාඥයෝ නැද්ද මේ කෘෂිකර්මය ගැන කතා කරන්නේ මේ කෘෂිකර්මය ගෙනියන්න ඕන කියන විද්‍යාඥයෝ නැද්ද මේක හෙට එළිය වෙනකොට කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි මේක එන්න ඕනේ පල්ලෙහා අධ්‍යාපනයේ ඉඳලම එන්න ඕනේ එකක් එතකොට අධ්‍යාපන සැලැස්මටත් ජාතික ප්‍රතිපත්තියක් හැදෙන්න ඕනේ. පාසලේ ඉන්න ළමයාගේ ඉඳලා ජාතික හැඟීමක් ඇති ගන්නවා. ශ්‍රී ලංකාවේ නැත්තේ ජාතික හැඟීම. දියුණු වෙච්ච හැම රටකම තියෙන ජාතික හැඟීම. ඒ හින්දා රුසියාව වගේ රටවල් ගත්තාම අපි ඔය සෝවියට් දේශය කියන සංග්‍රහයේ දස්වල කියවනවා බලනවා. ඒ පේනවා මේ පොඩි ළමයිගේ තියෙන ජාතික හැඟීම. ඒ කියන්නේ පොඩි ළමයා තමයි කවදාහරි දවසක පාර්ලිමේන්තුවට එන්නේ. ඒ ළමයා පාර්ලිමේන්තුවට එනකොට පල්ලෙහා ඉන්න කට්ටියක් දැනුවත් උඩත් දැනුවත් දැන් මේ ජාතික හැඟීම ඇති කරන්න තියෙන්නේ මොකෙන්ද මේ ජාතික හැඟීම ඇති කරන්න තියෙන්නේ මේ අධ්‍යාපනයේ එහෙනම් අධ්‍යාපනය ජාතික අධ්‍යාපනයේ පළවෙනි ජාතික ප්‍රතිපත්තිය හදන්න එහෙම වුණත් එහෙම අර ගස්ගල් යට ඉඳගෙන ඉන්න උපාධිධාරීන් අපිට දකින්නම් වෙන්නේ නැහැ නයි ඔවුන් විශ්වවිද්‍යාලයේ ගිහිල්ලා උපාධිය ගන්න අරගත්තාම ඒ උපාධියට කරන්න පුළුවන් රැකියාවක් මෙහෙ නිර්මාණය වෙලා නැහැ ඇග්‍රි මැනේජ්මන්ට් එහෙම ඉගෙන ගන්න. කෘෂිකර්මය පිළිබඳව කළමනාකරණ උපාධියක් අරන් එන්නේ. කළමනාකරණ කෘෂිකර්මය පල්ලෙය නැහනේ. පල්ලෙය කෘෂිකර්මයක් තියෙනවා නම් පුළුවන් කළමනාකරණ යන්න. ඉතින් අපේ මේ වචන වලට පැටලිලා මේ උපාධි ධාරිනුත් ගිහිලා ඉගෙන ගන්නේ මේ රටට ගැළපෙන දෙයක් නෙවෙයි. ඊට පස්සේ ඒගොල්ලන්ට රසවල් දෙන්නම ඕනේ. අන්න දෙනවා මොකක් හරි පත්වීමක් කරන දෙයක් නැහැ. අර ගස්ගල් යට ඉඳගෙන ඉන්නවා. එහෙනම් මේ රටේ අධ්‍යාපන ප්‍රතිපත්ති යදෙන්න හරියටම. එහෙනම් දක්ෂ අධ්‍යාපන ඇමතිවරයෙක් පත් වෙලා මේ සැලැස්ම ඔහුගේ ඇඟට ඔළුවට ජාතික හැඟීමක් ඇවිල්ලා ඒ ජාතික හැඟීම මත මේක හදන්න. ඔබතුමා කියන එහෙම දැන් දක්ෂ අධ්‍යාපන මෙහුම් කරුවෙක් නැහැ කියන කාරණේ. මෑත කාලකේ මම දැක්කේ නැහැ. මම බය නැතුව කියනවා. මෑත කාලකේ දැක්කේ නැහැ. වගකීම් බාර ගන්න පුළුවන්. වගකීම මම කියනවා. මෑත කාලකේ දැක්කේ නැහැ. මේ තියෙන පෙළපොත් දිහා බලපුවාම මේ රටට ගැළපෙන විශේෂයෙන් එහෙමනම් තියෙන්න ඕන උණ්ඩුකු පුච්චේ වගේ කුසිකර්මය අර තාක්ෂණ විෂයක් හැටේ එළුවේයි. අනිවාර්ය කළ යුතු විෂයක් මේ රටේ. මේක කුසිකර්මික රටක්. කොස්සටයක් වැහලා පැලවෙලා රූස ගහක් වෙන රටක්. මේ කුසිකර්මය කරන්න අමාරු වෙන්නේ නැහැ. ඈ එහෙම රටක මේක කැමති නම් තෝරා ගන්න විශේෂයක්. පරිමාත්‍යා මම කුසිකර්ම විශේෂයට හරි ආසයි. ඒතරස්සල කුසිකර්මයේ තිබුණේ වතු වැඩ කියලා ඉස්කෝලේ යන කාලේ. මං කොච්චර වසී වුණාද කිව්වොත් අර ගහක් හදනවා දැක්කාම කෙහෙල් ගහක් මම හදලා ඉස්කෝලේ වත්තේ ඒකේ කෙහෙකන එනවා දැක්කාම මට ඇති වෙච්ච හැඟීම උඩ මට ආචාර්ය එන්නේ පෙර මගේ අතිජාත මිත්‍රයා. මගේ අසනේ හිටපු මන්ත්‍රීවරයා. මම ඔහු දුන්න රැකියාව බැංකු රැකියාව මම බාර ගන්න නැතුව කුසිකර්ම ශ්‍රේත්‍රයට රැකියාවකට යන්නේ වතු අධිකාරීවරයෙක් හැටියට මේ ආපු හැඟීම නිසා නේද මං කියන්නේ මේ හැඟීම දෙන්න ඕනේ මේ හැඟීම මේ රටේ ශිෂ්‍යයන් තුල ඇති කරන්න පුළුවන් අධ්‍යාපන ක්‍රමයක් හැදෙන්න ඕනේ මේගොල්ලන් ගාව එහෙම දෙයක් නැහැ මට ලැජ්ජා හිතෙන කාරණාවක් තියෙනවා මේ රටේ ශ්‍රී ලංකාවේ මං ඉපදීම පිළිබඳවත් ලැජ්ජා හිතෙන තැනක් තියෙනවා ජාතික ප්‍රවෘත්තියක් හැටියට යනවා මේ රටේ කුසිකර්ම ඇමතිවරයාම කියනවා කොයි ආණ්ඩුවද කියලා කියාගන්න ඕනේ නැහැ ඇමතිවරයා ජීවිතුන් අතර ඉන්නවා එයා කියපු දෙයට මතක ඇති මං රෙකෝඩ් කරලා තියෙනවා ලෝකේ වැඩිපුරම කෘෂි රසායනික පාවිච්චි කරන රට ශ්‍රී ලංකාව කියලා මේ කියන්නේ කෘෂිකර්ම ඇමතිවරයා හිතේ එහෙමනම් ජාතික ප්‍රතිපත්තියක් තිබ්බනම් ගෙනෙයිද ඔය ටික ඔච්චර ජාතික ප්‍රතිපත්තියක් නැති හින්දා අර මේ කොමිස් වෙනුවෙන් මේ ගෙන්නනවා ජාතික ප්‍රතිපත්තියක් තිබුණා නම් මේ වැඩේ වෙන්නේ වස විස නැති රටක් ඈ ඉස්පිරිතාල වහන සමාජයක් ඉස්පිරිතාල හදන සමාජයක් නෙමෙයි අද හන්දියක් ගන්න ඩිස්පෙන්සරි හන්දියක් ගන්න ලේ මල මුත්‍රා ඉල්ලලා තියෙන බෝඩ් මං කියන්නේ මලපරේත තට්ටුව
හන්දියක් හන්දියක් ගානේ මලපනේ තත්තු. එච්චර ලෙඩු ඇති කියලාද? ජාතික ප්‍රතිපත්තිය හරියට ගෙනින් තිබුණා නම්. මේ අධ්‍යාපනයේ ඉඳලා මෙයන් නොනෑ කියන එකයි මම කියන්නේ. ඉඳා අධ්‍යාපනයේ සුදුසු. නමුත් දැන් වෙනස් වෙනවා කියලා අපිට හිතෙනවා. දැන් මේ දෙන පොරොන්දු දැක්කම ඔබ සමා වෙන්න මට ඇමතුමකට යන්න ඉඩ දෙන්න. 0662236386869 ඔබට විරුද්ධ කරලා තියෙනවා. අපේ කතා බහ කරමින් ඉන්නේ පොදු ජාතික ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරන්න සකස් කරන්න කොහොමද කියන කාරණේ ඔබට සංවේදී නම් ඔබ කතා බහ කරන්න. අපි යන ඇමතුමට අයිබෝන්. ඔව් තලවකැලේ දාරාවනගොඩ මහත්තයා ඔබයි කතා කරන්නේ. ඔව්. දැන් ලංකාවට ගෙන්නම ගම්මිරිස් ප්‍රතිපනාණි කරන්නේ. ගම්මිරිස් ලංකාවට අවශ්‍ය නැහැ. සුත්තු ඊළඟට ඕලන්ද කර ලම්බිති කර ලංකාවට ආයේ මේ කුළු පොත්තු යනවා. ඔව්. ඒ රටට අද මිටනට වළඳිනවා. එතකොට මොකදනද පොඩි තනදිත ඔබ මේ රජයෙන් වලින් කිවි අපි මේ ප්‍රතිපනාණි කරන්න මේකේ කරනවා කියලා. මේ කිසිම දෙයක් කරන්නේ අම්ම හදන දෙම හංගනවා. ඒ වගේම තමයි අපි දන්නවා. දැන් මේකට තියෙන බෞද්ධ දර්ශනයත් ගාව ගන්නවා. 78 කෝ ධාර්මික සමාජය ඊළඟට දැන් කියන නිච්ච විපාලනය කියලා මේ කට්ටිය ළඟ ওই කිසිම ගැටුමක් තිබුණ මේ නිච්ච විපාලනයේ නිච්ච ලක්ෂණවත් ධාර්මික සමාජය කියන කීප නිච්ච ලක්ෂණවත් නැහැ. එතකොට මේ කීප දේවල් නිකන් මේ මමපෑමක් එහෙම නැත්නම් මිනිස්සු නැවැත්වීම දෙකීම පමණයි. ඔව්. ඇත්තටම අපි ඒක අපිට සතුට වෙනවා. 70 ආණ්ඩුවේදී මාත්‍රීතාවය ඉති කරා. ඒ කියන්නේ ලංකාවේ සම්පූර්ණම පුචිනිස්පාදන මිලදී ගන්න යායතන කරා. නමුත් 77 වෙනකොට ඒක මොකද කරේ? ඒක කඩාවිඳ දාලා මේක පුද්ගලික අංශයට බාර දුන්නා. මේ හැමදේම පුද්ගලික අංශයට බාර දුන්නා කියන්නේ තන මේ ජාතික ප්‍රතිපත්ති කියලා දැන්නේ වෙනසක් නැහැ. ජාතික ප්‍රතිපත්ති මොන රජයාවත් මොන ඇමතිවරයා ජනාධිපතිවරයාවත් ඒ රටවල ජාතික ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ නැහැ. හුදු උදාහරණ ඉන්දියාවේ. ඉන්දියාවේ නම් ඒක ඒකේ දේශපාලන බලේ විරස් වුණාට ඒකට ජාතික ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ නැහැ. මේකට ජාතික ප්‍රතිපත්තිය ඇති කරන්න නම් මම නම් තකින්නේ ඔව් කෘෂිකර්මය ගැන ගන්නන්නකො බාම්මිය ගැන මේ කෘෂිකර්මය කස්මන්ත ගැන ගන්නන්නකො ඒ රටේ ඉතිහාසය ගැන ගන්න ඕනේ. මේ ඉතිහාසය කියලා දෙයක් අපි ගෙන්නීමක් වෙන්නේ නැහැ හරියට. අන්න ඒක තමයි මම දකින්නේ ලොකුම දේ. මෙන්න මේ ඉතිහාසය පිටක දෙච්ච මේ ජාතික ප්‍රතිපත්තිය හැදෙනවා නම් මම හිතනවා මේක බොහොම සරල දෙයක්. ඒ තරම් ලොකු දෙයක් නෙමෙයි. නමුත් ජාතික ප්‍රතිපත්තිය ගැන මේ කිසිම දේශපාලනඥයෙක් කතා කරන්නේ දැන් තමයි අද දින වාතාවරණය. ඔබ ඉතිහාසය පිළිබඳ යම් දෙයක් කිව්ව සමහර ඉතිහාසයේ රටක ඉතිහාසය කියලා කියන්නේ එතන වෙලාවට ඒ ජනතාවගේ ආත්ම ප්‍රකාශනයක් තියෙනවා එතන. ඔවුන් ගොඩනක් ශිෂ්ටාචාරයේ තියෙනවා. ඔවුන්ගේ ශිෂ්ටාචාරයේ හර පද්ධතිය තියෙනවා. ඒ ශිෂ්ටාචාරයේ ඥාණය තියෙනවා. ඔබ වැදගත් කාරණයක් කියන්නේ අපි මේ ප්‍රතිපත්ති සම්පාදකයන්ට ඉතිහාසයේ වගේ විෂයන් කප්පාදු වෙන වෙලාවක අපි ටිකක් අවධානයෙන් යොමු කරන්න කැමති ඒ වගේ දිශාවකට බොහොම ස්තුතියි ඔබට ඒ කතාබහට. 0662236386869 ඔබට විවෘතයි. තවත් අමුතු උපට යන සූදානම් අයබන් ඔබට. නිහල් ශාන්ත මහත්මයා කරදරින් කතා කරමු. මහත්මයා. ඔව් කතා කරමු. අතන අර ආලෝචනයේ මාතෘකාවක් තියෙන්නේ. හ්ම් හ්ම්. දැන් මගේ නම් අදාළ මාත්මය මේ ජාතික ප්‍රතිපත්තියක් හැටියට මේ සෑම ආයතනයකට අධ්‍යාපනය සෞඛ්‍ය දීපරය කර්මාන්තය මේ ආදී සෑම අංශයකටම වෙන වෙනම ප්‍රතිපත්ති ප්‍රකාශයක් සකස් කරලා ඒ මත ඒ ආයතන ක්‍රියාත්මක වෙනම නම් මේ දේශපාලඥයින්ට ඒගොල්ලන්ට ඕන ඕන විදිහට කාලින් කාලෙට මේව වෙනස් කරන්න පුළුවන් කමක් වෙන්නේ නැහැ. දැන් ඡන්දේ ලං වෙනකොට ආය සමහර සේවකයන්ගේ පඩි වැඩි කරනවා. ඡන්ද පොරොන්දුවක් ඇටියට. ඊට පස්සේ ඡන්දේ දිනුවාට පස්සේ ඒ අය එහෙම කට්ටියක් ඉන්නවද කියලා ඒ අයට අමතක වෙනවා. දැන් මේ දවස්වල හොඳම විහිළුව තමයි අපිට මාස වලින් දකින්න දෙන්නේ දෙගොල්ලොම දැන් මේ දෙගොල්ලොම මගේ ඡන්ද ප්‍රතිපත්තිය ප්‍රකාශ කිරීම වෙනම පෞද්ගලික පැත්තක්. නමුත් මම මේ පොදුවේ කතා කරන්නේ මෙච්චම මේ මට මතක ඇති කාලේ නම් මේ රට පාලනය කරපු දෙගොල්ලන් දැන් මේ දෙගොල්ලොම යම් යම් කාලවල වීදී වලට සහතික මිලක් දෙනවයි කියලා කිව්වා. නමුත් උන්නේ නැහැ. දැන් මේ මෑතකදී දැන් මේ අපේක්ෂකයෝ කියනවා අපි බලයට આવෝ දී වලට සහතික මිලක් දෙනවා කියනවා.
අපි දැන් මේ මේ රජයෙන්ම දාලා කාබන් බද්ද කියන එක දාලා පසුගිය ආයෙෙන් දැන් ඒ පස්සෙන් මෙන අපේක්ෂක ඇගෙනවා මං කාවාහම කාබන් බද්ද ඉවත් කරනවා කියලා. එතකොට ඒ කාබන් බද්ද පනවද්දී ඒ අපේක්ෂක ඒ රජයේ ඇමතිවරේ නේන වෙන්නවා. කියනවා බලයටම ඉවත් කරනවා කියලා. ඉතින් මේ වගේ මේ කරන්නේ තනිකරම මිනිස්සු රැවට්ටීම ඇඳවීම කරන්නේ. මේ රටේ මෙච්චරම අඳබාලයෝ ඉන්නවද කියලා තමයි මං හිතන්නේ මේ මේගොල්ලෝ මේ කල්පනා කරන්නේ මේ ඕන දෙයක් කියලා තමන්ගේ මේ ඡන්දය දිනා ගන්න පුළුවන් කියලා. ඇත්තම මේ දෙගොල්ලොම මේ රට පාලනය කරන හරිය ආකාර ප්‍රතිපත්තියක දුව රට පාලනය කරන අද මේ කිසි කෙනෙකුට වේදිකාවක් නැගලා කියන්න බෑ මම මේ රට හදනවා කියලා කියන්න බෑ. රට හැදුවනම් මහත්මයා මේ දෙගොල්ලන්ටම කියන්න බෑ රට හදන්න කියලා. දැන් මේ ඉල්ලන්නේ අරගොල්ලොත් ඉල්ලනවා අපිට දුන්නොත් අපි හදනවා කියලා. නිකුත් කියනවා අපිට දුන්නොත් අපි හදනවා. ඉතින් ඇත්තෙන්ම මේ දැන් හැදුවනම් මොකක්ද දැන් හදන්න තියෙන්නේ කියන්නේ. ගමගේ මහත්මයා අපි ඉස්කෝලේ කාලෙත් අපි ඇහුව හයේ පන්ති ඉඳන්ම සංවර්ධන සමාජ අධ්‍යයනයේ පාඩමේදී මේ රට සංවර්ධන විමින් පවතිනවා කියලා. අදටත් දැන් අපේ දරුවෝ පාසලනවා අදටත් මේක සංවර්ධන විමින් ඉස්පතිසට කවත් මේක සංවර්ධනය වෙන්නේ කියන්නේ සංවර්ධන වෙලා තියෙන මේ රටේ ඉන්න දේශපාලඥයන්ගේ බඩ විතරයි සංවර්ධන තියෙන කෙනෙක් ගැන මට කියන්න තියෙනවා. ඉතින් බොහොම ස්තුතියි කාලය ලබා දුන්නා. බොහොම ස්තුතියි ඔබට තාම මතකයි සිංහල පාඩමේ ලියපු රචනාවනේ. ඇත්ත මේ 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 රචනාවමද අපි තව પરම්පරා ගානකට ලියන්න ඉඩ දෙන්නේ. කොහොමනත් ඔබ එක්වන්නේ තීරණාත්මක මොහොතක ඡන්ද ජනාධිපතිවරණ උණුසුමක් මැද ජනාධිපතිවරණ වේදිකාවල විවිධ දේශපාලන පොරොන්දු ජනතාවට ඉදිරිපත් කරන වෙලාවක අපි කියනවා සාමාන්‍යයෙන් දේශපාලන සංවිධාන ක්‍රියාවලිය තුළ මේ සිදුවන්නේ දේශපාලන අලවිකරණ ව්‍යාපෘති කියලා දේශපාලන අලවිකරණ වැඩසටහන් කියලා. එහි තේරුම තමයි ඒ ඒ දේශපාලන පක්ෂවල ඒ ඒ පුද්ගලයින්ගේ ජනාධිපතිවරුන්ගේ තමන්ගේ මතය අලවි කරමින් වැඩි පාරිභෝගිකයින් නැත්නම් වැඩි ඡන්දදායකින් ප්‍රමාණයක් තමන් වෙත ආකර්ෂණය කර ගැනීම තමයි වෙන විදිකින් කුත් ජනමනස තුළ ආශාවන් වගා කරනවා තමන්ට ඡන්ද දෙන්න හිතෙන විදිහට මේ වගේ රටක් හදනවා කියලා. ඉතින් මේවා සාමාන්‍යයෙන් තේරුම් ගැනීම මේ මෙබඳු සාමාන්‍ය පාරිභෝගික සමාජයක් ඇතුළේ මිනිසුන්ට හිතන්න පුළුවන්. කොහොමනම් අපි කැමති නින්නද සජීවී සංවාදය තුළ ඔබව සහභාගී කරගන්න මේ ජනතා සංවාදයට ඔබටත් අවස්ථාව දෙනවා 0662 23 6809. අපි කැමති තවත් කෙටි විරාමයකට යන්න රැඳි සිටින්න. නින්නාද අසත්‍යයට රෙහි සත්‍යයේ හොරාව. බනවතත් නින්නද සජීවී සංවාදයේ සමගයි මේ එක්වන්නේ. අපි කතා බහ කරමින් ඉන්නේ පොදු ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ හැකිද කියන කාරණේ මේ රටට. ඔබ බොහොම සංවේදී අපි බොහෝ දෙනෙක් අපිට කතා බහ කරන්න උත්සාහ කරනවා 0662 23 6809 අපේ දුරකථන අංක ඔස්සේ ඔබට එන්න පුළුවන් මැදිරියට කතා බහ කරමු. අපි යනවා ඇමතුමකට. හයි බන් ඔබට. ඔව් දැදිකම ජයරත් මහත්මයා ඔබයි කතා කරන්නේ. හයි බන්. අයිබන් කතා කරමු. ජාතික ප්‍රතිපත්තිය ගැන කියනකොට අපේ නූතන සමාජයේ මේක හීනයක්. මොකද්ද මේ ජාතික ප්‍රතිපත්තිය කියන එකවත් දන්නේ නැහැ, මැතිවරණ ප්‍රතිපත්තිය කියන එක දන්නේ නැහැ. හරි මේ එන්නේ නැහැ ගම්බලන්ට. ඉතින් නැගෙනහිර වෙනම යෝජනා කරනවා ආණ්ඩුකම් ව්‍යවස්ථාවට පටහැනි. ඒවට ක්‍රියාවිසි ක්‍රියාම ගන්න. දැන් ජනාධිපතිවරු වෙන්න කියලා 35 දෙනෙක් ඉන්නවා. මිලියන 8-10ක් යනවා නිදයන්. ඒකත් එක සුසුකම් ගන්නෑ. දැන් මේ රජයක් තියෙන කට්ටිය තමයි කියනවා මේ ආවල් පොරොන්දු ආවල් කිව්වා කියලා. මේ අවුරුදු කාල සීමාවෙදි කරපු දේකුත් නැහැ. දැන් පත්තෙන් දීලා වල අපේ ගමට ඒවලා ඉන්නවා 20ක් විතර. අර ගාම දේව කාර්යාලයට. මේ කට්ටියට කරන්න දෙයක් නැහැ. හරක් බලනවාද? පොල් කඩනවාද? මේ ජීවිතයන් කරනවාද? මොකද්ද කියන එක කට්ටිය දන්නේ ආපුවා. මට එන්න කිව්වා මං ආවා. එච්චරයි කියන්නේ. ඉතින් ඒ වගේ ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාවට ඇත්තටම කියතොත් දූෂිත ප්‍රතිපත්ති මේ කාල සීමාවේ තියෙන්නේ. එතකොට දැන් මැතිවරණ කොමසාරිස්තුමත් කරන්නේ මොකද දන්නවද? පත්තීන් දෙනවා ගිහින් අල්ලනවා පත්තීන් ටික. මොකවත් නැහැ නීතිය. එක්ක ඇමතිවරේ ආයි. නැන්නම් දුන්න පුජ්ජිල හැරි අත්තරංගොඩ ගන්න ඉතින් මේ දුන්න පේන්නේ. මොකද ඒ ප්‍රතිපත්ති. ඒක නිසා තවත් කතා කරන්නම් තියෙනවා. අද ඉරි වෙනකම් ඔබතුමාලාට තවත් තියෙනවනේ කතා කරන්න. ඔව්. ඒක ඉන්නම මේ නතර වෙනවා. ඔය ප්‍රතිපත්ති ලංකාවට අධ්‍යාපනය ඉවරයි. කෘෂිකර්මී ඉවරයි. රටවාන ගෙනත් ගෙනත් මේක කොට කරලා මේක ඉවරයි. දැන් ඉතින් මොකද්ද කරන්නේ? ඉතුරු ටික වික්ක. විකුල්ල දැන් කියනවා ප්‍රතිපත්තිලා තියෙනවා අර මේක කියනවා.
දීදෙනවා ඔක්කොම දිනවා දැන් ඉතින් දෙන්න කොහෙට එහෙමත් කරන්න එනම් තෙරුවන් සරණයි වම්සුති ඔබට 066 22 83 68 69 ඔබට අපි ආරාධනා කරනවා එන මැදිරියට අපි කතා බහ කරමු රටට පොදු ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යද සහ සකස් කරන්නේ කෙසේද කියන කාරණයක් කතා බහ කරමු ඉන්නේ ඇත්තටම දැන් ඒ කිව්ව කාරණත් එක කතා බහ කරපුවම අපිට ගැටලුවක් තියෙනවා රට ඉස්සරහට ගෙනියන්නේ කොහොමද කියලා ඒ නිසා රට එතන නම් තියෙන්නේ හැමෝටම තියෙන උන එක විසඳුමක් රට ඉස්සරහට ගන්න කොහොමද කියලා කාරණේ ඒකටයි මේ අපේ අයට එකතු වෙන්න බැරි අපි යනවා දෙහෙත කණ්ඩියට දෙහෙත කණ්ඩියෙන් ගුණරත්න මහත්මයා ඔබයි අපිට කතා කරන්න ආයිබෝන් ඔබට ආයිබෝන් මහත්මයා ඔව් ඔබගේ ගැටළු ඉදිරිපත් කරන්න ඔබේ අදහස් ඉදිරිපත් කරන්න බැදුව මහත්මයා මම මේ ඔය වැඩසටහනට සවන් දීගෙන මේ හිටියා හා හා මේ ඉන්න ගමන් තමයි මේ දැන් අලි ඇවිල්ලා බොහොම කල්දර කරන්න ඕනේ මහත්මයා බටේටම අලි කිව්වේ කටුකකුල් හතරේ අලි ඔව් වනාලි වනාලි ඔව් ඉතින් මේ ඔබතුමාගේ ගැටලුව සහ අදහස මොන වගේද මගේ ගැටලුව නම් මත්නේ ඇත්තටම මේකයි මේ උනේ ඔබතුමාලගේ මේ වැඩසටහන මම මේ අද තමයි බලන්න හිටියේ ඔය රංගිති සම්බුත් වැඩසටහන බලනවා හ්ම් ඒ වගේ වෙනමෙන්න මේ වලට තමයි මම සවන් දීගෙන හිටියේ අහහ අද තමයි සත්‍ය ඇත්තටම කියන්නේ මේ වගේ හේවයක් තියෙනවා කියලාත් මම හිතුවාද හරි පළමුවතට වැඩසටහන නරඹන්න ඔබතුමා රූපවාහිනිය යන්ත්‍රයේ හඬ අඩු කරගත්තොත් ඔව් 1955 ඉඳලා එක්සත් ජාතික පක්ෂයේ පොතට කරගිය අදපු මිනිහේ ඔබතුමා අපි ඔබතුමා රූපවාහිනිය යන්ත්‍රයේ හඬ හොඳටම අඩු කරලා කතා කරොත් අපිට ඔබගේ අදහසක් කියනනම් කියන්න පුළුවන් නමුත් අපිට නැවත ඇහෙනවා අපේ කතාවට බාධාවක් වෙයි ඔව් ඔබතුමා පැහැදිලි අපිට බොහොම ස්තුතියි කතා කරාට මම හිතන්නේ ඔබතුමා පළමු වතාවට අපිව නරඹන කෙනෙක් අපි ආරාධනා කරනවා දිගින් දිගටම වැඩසටහනත් එක්ක රැඳෙන්න අපේ ඇත්තරම ජනතාවගේ දේශපාලන විඥානය පිළිබඳ කතා බහ කරන වැඩසටහනක් ඒ නිසා අපි බලාපොරොත්තු වෙන ඉදිරියේදී ඔබ අපට කතා කරාවි කියලා. ඉතින් මේ සමන් මහත්මයා දැන් මේ කියව කාරණාත් එක්කම අපිට හැකියාවක් නැද්ද මේ නීතිමේ පැත්ත දැන් එකක් තමයි බොහෝ දේශපාලන කණ්ඩායම්වල වගේම ආධාරකරුවන්ගේ සහ මේ අයගේ හැසිරීම ඇත්තරම නීත්‍යානුකූලවද එකක් ව්‍යවස්ථාවට අනුකූලවද කියන කාරණා සලකා බැලුවොත් මොන වගේ තත්ත්වයක් තියෙන්නේ දැන් මතුත් කරා ඇයි අපිට අතරංගුට ගන්න බැරි මේ වැරදි කරනවා නම් කියලා නීති ගැටලුවක්ද නැත්නම් නීති ගැතිකමක් දෙක අපිට කියන්න බෑ නෑ නීති ගැටලුවක් නෑ නීති අවශ්‍ය තරම් ප්‍රමාණයට නීති ලංකාවේ නීතිය තියෙන හැම ශිෂ්ටාචාරය සම්බන්ධයෙන් ප්‍රශ්නය නීති ක්‍රියාත්මක නොවීම සාමාන්‍යයෙන් දැන් මේ මැතිවරණයේදී බොහෝ අවස්ථාවලදී අපි දකලා තියෙනවා මැතිවරණ නීති රීති උල්ලංඝනය වෙලා තියෙනවා අර මහත්තයෙක් කිව්වා වගේ යම් කිසි නීතියක් උල්ලංඝනය වුණා නම් ඔවුන්ට දඬුවමක් දෙන්නට ඕනේ. ඒ එතකොට තමයි අනිත් අය වැරදි නොකරන්නේ. ඒ නිසා දැන් අපි ඔය සමාජ මාධ්‍ය තව අපේක්ෂකය විතරක් නෙමෙයි මේ ඡන්ද දායකුත් කරන නීති උල්ලංඝනය කිරීම කරනවා. අපි අර ඉස්සෙල්ලා අසන්නේ සඳහන් කළ පරිදිම ඔය සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මම අහවලට ඡන්දෙ දෙන්නේ. එහෙම නැත්නම් තව කෙනෙක්ගේ දැන් මැතිවරණ ඔය මේ කැන්වසින් යන අයගේ වල වලට ගෙන අහන කාරණයක් තමයි මේ ඔබලා කාටද ඡන්දෙ දෙන්නේ කියලා. එහෙම අහන්න බෑ. අයිතියක් නැහැ. එහෙම අයිතියක් නැහැ. ඒක නීති විරෝධී. මේ ඒ වගේම තමයි ඡන්දය තව සමහරු කියනවා මේ තාමත් බොළඳ කතා කියනවා. අපි ඡන්දේ මෙච්චරකට විකුණනවා අපි ඡන්දේ. ඒවා එහෙම කරන්න බෑ. අතන මේක රහස් ඡන්දය. ඒකනේ මැතිවර මේ ඡන්දෙ දෙන ස්ථාන ගියට පස්සේ වට කරලා කාටවත් පේන්න දෙන්න තමන් කාටද කතර ගහන්නේ කියන කාරණේ කාටවත් පේන්න දෙන්න දාලා තියෙන්නේ. ඒ නිසා මේවත් සම්පූර්ණ මැතිවර නීති උල්ලංඝනය කිරීම. ඊට අමතරව මැතිවරණ වේදිකාවල අනේක වාරයක් මේ ඡන්ද නීති උල්ලංඝනය. ඉතින් මේවට ඇත්තර වශයෙන්ම නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. නීතිය ක්‍රියාත්මක නොවීම තමයි අපිට තියෙන ප්‍රශ්නේ. විශේෂයෙන් මේකට ඇත්තරම මම හිතන්නේ මේ මිනිස්සු අතර මේ ජනතාව අතර ආකල්පයේ වශයෙන් වෙනසක් වෙන්නට ඕනේ. ආකල්පයේ මේ වශයෙන් වෙනසක් නොවීම නිසා තමයි මේ තත්ත්වය මේ රටේ උදා වෙලා තියෙන්නේ. සමන් මහත්තයා දැන් අපේක්ෂකයන් සම්බන්ධව චෝදනා අරගෙන අපරාධ විමර්ශනය කිරීම සඳහා එහෙම සූදානම් තිබෙනවනේ. විශේෂයෙන්
ප්‍රධාන අපේක්ෂකයන් දෙපළ සම්බන්ධව හෝ තවත් අපේක්ෂකයන් සම්බන්ධව විවිධ චෝදනා පත්‍ර ගොනු කරමින් ඉන්න කණ්ඩායම ඉන්නවා. ඒ සම්බන්ධව ඒවගේ සත්‍යාසත්‍යතාවයේ පිළිබඳ ජනතාවගේ අවධානයෙන් ගිලිහිමින් පවතිනවා. දැන් මේ සටනේ උණුසුම හින්දා ඒවා තාම නීතිමය කටයුතු සිද්ධ වෙනවද? අපි ගත්තොත් එහෙම මේ පුරවැසි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ පුරවැසි භාවය පිළිබඳව, ඒත් එක්කම මහේෂ් සේනාරායක මහත්මයා වැනි අයගේ මේ ප්‍රහාරයත් එක්ක මේ වගකීම් ඉටු විවිධ කතා තියෙනවා. මේ සම්බන්ධව සමාජ කසකුසුවක් තියෙනවා. ඒව සම්බන්ධව කිසියම් නීතිමය තත්ත්වයන් තියෙනවා. දැන් අපි දැක්ක වර්ජන රැල්ලක් තිබ්බා, අර්ගල රැල්ලක් තිබ්බා, විරෝධතා රැල්ලක් තිබ්බා. ඒවා එකපාරටම හුළඟේ ගහගෙන ගිහිල්ලා ඒ මතර රැසීම් රැල්ලක් වටුණා, රැසීම් විශාල ප්‍රමාණයක් වටුණා ඒ හැම තැනටම. බුදුම මේ හරියට මේ තොරණක වෙනස් වීම වගේ මේ තියෙන්නේ. දැන් මේ ටික ඇත්තටම කොයිතරම් දුරට මේ නීති අවධානය යොමු වෙලා තියෙනවද, මේවා උල්ලංඝනය කරනවද නැද්ද, ව්‍යවස්ථාවට අනුකූලවද මේ කතා කියන්නේ කියලා මේ අය ව්‍යවස්ථාව දන්නවද? ඔව්, දැන් පැහැදිලිවම අර ඔබතුමා සඳහන් කළ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ පුරවැසි භාවය සම්බන්ධයෙන් ප්‍රශ්නය අභියාචනාකරණයට ගියානේ. එතනදී ඇත්ත වශයෙන්ම උනේ ඔහුට ලංකාවේ පුරවැසි භාවය තියනවද කියන කාරණය තමයි ප්‍රශ්න කළේ. මොකද ඔහු 94 ලංකාවෙන් යනවා, පුරවැසි භාවය අයින් කරගෙන ඇමරිකාවට, ඇමරිකාවේ පුරවැසි භාවය ගන්නවා. ඉන් අනතුරු නැවතත් ඔහු 2000 මට මතක විදිහට 2005 විතර නැවතත් 9 හැරි ලංකාවට ඇවිල්ලා ලංකාවේ පුරවැසි භාවය ගන්නවා කියන කාරණේ තමයි තියෙන්නේ. එතකොට ලංකාවේ පුරවැසි භාවය ගත්ත අවස්ථාවේ නීතියානුකූලද කියන කාරණේ තමයි අභියාචනාධිකරණය ප්‍රශ්න කරේ. දැන් එතකොට අභියාචනාධිකරණය දැන් තීරණය කරලා තියෙනවා ඔහු ලංකාවේ නීතියානුකූල පුරවැසියෙක් කියන කාරණේ. ලංකාවේ නිවැරදි ආකාරයෙන් පුරවැසි භාවය අරන් තියෙනවා කියන කාරණේ දැන් පැහැදිලිව අභියාචනාධිකරණය තීරණය කරලා තියෙනවා. දැන් කෙනෙකුට අවශ්‍ය නම් ඒක ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝග ලක් කිරීම හැකියාව තියෙනවා. නමුත් එහෙම දෙයක් උනේ නැහැ. ඒ නිසා දැන් මේක ස්ථිරයි. ලංකාවේ පැහැදිලි කරන්නේ ඉවරයි. දැන් ලංකාවේ පුරවැසි භාවය තියෙනවා. නමුත් තව ගැටලුවක් තියෙනවා. දැන් ඒදී නව මාධ්‍ය හරහා සහ වෙනත් මාධ්‍ය ඔස්සේ මේ විදිහට ප්‍රචාරය කරන අය, ඒතකොට ඒවා ඒ සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න බැයිද? අසත්‍ය ප්‍රකාශ කරනවා කියන කාරණය සම්බන්ධ කුමන හෝ පක්ෂක මම දන්නේ ඒ විතරක් නෙවෙයි. ඔව්. ඔය ප්‍රශ්නේ තව දිගුවක් තියෙනවා. මම කියන්නේ දැන් එතකොට ලංකාවේ පුරවැසි භාවය තියෙනවා. නමුත් දැන් ඊළඟ ප්‍රශ්නේ මතු කරන්නේ දැන් ඇමරිකාවේ පුරවැසි භාවය අයින් කරාද කියන කාරණේ. රටවල් දෙකේම පුරවැසි භාවය තියෙනවද එහෙනම් කියන කාරණය. එතකොට ඔහුගේ පාර්ශ්වයෙන් දැනට ඉදිරිපත් වෙලා තියෙන කාරණේ තමයි ඒ රටේ පුරවැසි භාවය ඉවත් කරගෙන තියෙනවා කියන කාරණේ. ඉතින් ඒ සම්බන්ධයෙන් කෙනෙකුට අධිකරණයට යෑමට අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න පුළුවන්. ඔව්, දැන් ඇත්තටම මේ අපිට අපේ නරඹන්නේ විමසනවා. දෙහෙත් කණ්ඩි ගුණරත්න මහත්මයා විමසනවා දැන් මැතිවරණ පොරොන්දු අපිට දෙනවනේ. ඒ පොරොන්දු ක්‍රියාත්මක කළේ නැත්තම් අපි කියමුකෝ අර කලින් කිව්ව වී වලට සහතික මිලක් දෙනවා. ඒ වී වලට සහතික මිලක් දෙනවයි කියලා ලිඛිතව ඉදිරිපත් කරලා තියෙද්දි ඒ ලිඛිතව ඉදිරිපත් කරලා තියෙන පොරොන්දුව කඩකළොත් ඒක නොකරත් ජනතාවගේ පැත්තෙන් මොකක්වත් හයියක් නැද්ද නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න? එහෙම ලිඛිත කිවිසුමක් තියෙනවනම් අනිවාර්යයෙන් පුළුවන් ගිසුම් කඩ කිරීම යටතේ නඩුවක් දාන්න. එතෙන්දී අපි කිව්වොත් දිනසීය වැඩසටහන තියෙනවා කියලා. දැන් අපි දන්නවා දිනසීය වැඩසටහන පැහැදිලිවම ලියලා ඉදිරිපත් කරා. එහෙම අරන් ගියොත් අපිට චෝදනා පත්‍රයක් ගොනු කරන්න බැයිද? ඒ වැඩසටහනයි කන්දේක මහත්මයා. අපිට සම්ම හවුල් වෙන්න පුළුවන් දැන්. උදාහරණයක් කරා මේ ශ්‍රී ලංකාවේ එක්තරා වල්නාශකයක් තහනම් කරා. මේ ගැන ලොකු ප්‍රචාරයක් ගියා. සාකච්ඡා සංවාදයක් පැවැත්තුවා. ඒ වගේ විශාල ප්‍රමාණයක් පොලිතින් තහනම් සම්බන්ධව නීති සම්පාදනය කරා. පොලිතින් අත්තරම් ගුණ ගන්නවක දඩ ගහනවක දැන් මොනවද සිද්ධ වුනේ? දැන් මේ සමන් මහත්තයා, එතකොට ගැටලුවක් වෙනවන්නේ. දැන් ඒවා හැලුට් ලක් වෙලා තියෙන අද වෙනකොට. ඔව්, දැන් මෙහෙමයි. දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා නීති තියෙනවා, රීති තියෙනවා, ප්‍රතිපත්ති තියෙනවා, පොරොන්දු තියෙනවා. දැන් ඔව් වගේ නීති කඩ කරොත් අනිවාර්යයෙන්ම ඒකට ප්‍රතිපාදන තියෙනවා, දනුවන් තියෙනවා. රීති කඩ කරත් ඒහා සමානව හෝ ඊට අඩුවෙන් රීති වලට වඩා දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ රීති තියෙනවා සම්පූර්ණ. ඒවා කඩ කරොත් සමහර විට ඒ වඩත් නඩුවන් තියෙනවා. උදාහරණයක් විදිහට නීතිඥවරුන් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකින් රීති තියෙනවා. ඒවා කඩ කරොත් නීතිඥවරුන්ට ඒ ඊට අදාළව දනුවන් කිරීමේ හැකියාව තියෙනවා. ඒ නීති වලට පොඩ්ඩක් පල්ලෙහෙන් තමයි රීති තියෙන්නේ. ඊට අමතරව දැන් ওই පොරොන්දු කියන ඒවා සම්බන්ධයෙන් පොරොන්දු කඩ කරාට නීතියක් නැහැ, නීති ප්‍රතිපාදනයක් නැහැ. ඒ නිසානේ පොරොන්දු වෙන තරම් දෙන්නේ. ඔබට මට පොරොන්දුවක් දෙන්න පුළුවන්. මම කඩ කරන්නේ ඔබට මතක තියාගන්න ඕනේ හැමෝම පොරොන්දු පදනම් කරගෙන උසාවියට යන්න බෑ. ඒ කිසියම් නීතියක් බවට පත් කරගන්න. කන්දේක මහත්මයා දැන් මේ ඔව් සමා වෙන්න
අපි ඇමතුම්කට ගිහිල්ලා එන්න 066 22 83 66 869 ඔබට විවෘත කරලා තියෙනවා කෙනෙක් ඉන්න දුරකතනේ අයබෝන් අයබෝන් ලේනගේ මහත්මයා උහුමියෙන් ඔබ අපිට කතා කරන්න ඔව් අයබෝන් අයබෝන් කතා කරමු දැන් අත් වශයෙන්ම දැන් මම මේ බොහොම සරල උදාහරණයක් ගන්න හදන්නේ දැන් අපේ ගෙවල් වලට මේ කාලේ ඡන්දෙ இல்லන්න මිනිස්සු කොට්ට එනවා පාට පාට ආය එනවා ආධාර කන්න නැහැ ඔව් මම සාමාන්‍යයෙන් අපේ ගෙදරට කන්න ගන්න ගේට්ටුව ගාවට ගිහිල්ලා අහනවා මොකටද ආවේ කියලා එතකොට කියනවා මේ මාත්‍යා දැන් ඡන්දෙ දෙනවනේ අපිට දෙනවනේ කියලා මම දුන්න උත්තරේ තමයි ඔය කට්ටියට ඡන්දෙ දෙනවා කියන්නෙත් නැහැ මම ඡන්දෙ දෙන්නේ නැහැ කියන්නෙත් නැහැ හැබැයි මම පුරවැසියෙක් වශයෙන් මගේ ඡන්දෙ පාවිච්චි කරනවා කියන උත්තරේ මම දුන්නා එතකොට එයා පෙරලලා අහනවා ඇයි මාත්‍යාට මේක කියන්නේ නැත්තේ මං කිව්වා දැන් ඔයාලා ඒ ආපු කට්ටිය එක් කට්ටියම කොළපාට ඔළුවේ කැප් දාලා ෂර්ට් දාලා කල්සන් දාලා මුළු ගමම දන්නවා දැන් කොළපාටයි කියලා මං කිව්වා දැන් අපි ඉස්කෝලේ යන කාලේ අපි අපි ඉගෙනගත්ත විෂය ප්‍රජාචාරය මොකද ප්‍රජාචාරය ඒ ප්‍රජාචාරයේ මේ ඡන්දේට ඉස්සරහින් විශේෂණයක් දාලා තියෙනවා රහස් ඡන්දය කියලා ඒක හරි වැදගත් දෙයක් එතකොට මේ රහස් ඡන්දය කියන එක අපි ඔළුවට අරගෙන අපි ඒ විදිහට රහසිගතව මේ ඡන්දේ පාවිච්චි කරනවා නම් මේ උද්ගත වෙලා තියෙන මහා විශාල ප්‍රශ්න බොහොම ලේසියෙන් නිරාකරණය කරගන්න පුළුවන් මම මේ දුන්නේ සරල බොහොම සරල උදාහරණයක් දැන් ඒ රහස් ඡන්ද කියන වචනේ පාවිච්චි කරලා තියෙන්නේ ඒක බොහොම ගැඹුරු අර්ථයක් තියෙන හින්දා ඔව් ඉතින් මම මේක ප්‍රායෝගිකව කරන්න බැරි වෙනත් තුනක් නමුත් අපි ඉගෙනගෙන තියෙන විදිහට නම් මේක රහස් ඡන්දයක් ඒක ඒ විදිහට අපි මිනිස්සුන්ට පාවිච්චි කරුවොතින් මේ කලකෝලහල අකටිරන් කිසි දෙයක් වෙන්නේ නැහැ මම මේ සරල පොඩි දෙයකින් කියන්න උත්සාහ කරේ මේ අපි ගැඹුරු කාරණාවල් ගොරකට ගිහිල්ලා මේ කෙස් පැලෙන තරක ඉදිරිපත් කරනවට වැඩිය අපේ ලංකාවේ ජනතාවගේ පැතිකඩක් තියෙනවා මෙන්න මේ කටයුත්තේ මම හිතන්නේ මේක උඹ දෙනෙකුට අහගන්න ඇති ඉදිරියටත් අනිත් අයත් මේ වගේ කටයුතු කරොත් හොඳයි කියලා මට හැඟෙනවා ඔබසෝති එක්තරා දුරට අත්දැකීමක් ඇත්ත කතාවක් දැන් එහෙනම් ඔක අපිට එලිපිට දාන්න තිබුණනේ ඒ නිසා මේ ඇඳුම් ඇඳගෙන විවිධ විචිත්‍ර වෛවර්ණ වස්ත්‍රාභරණ වලින් සැරසෙලා මොකද්ද මේ චාරිත්‍රකට වගේ සැලසෙන්නේ ඇයි මිනිස්සු තාම බෙදෙන්නේ පාටවලට පක්ෂවලට බෙදලා මේ මනුෂ්‍ය කියන පක්ෂය අමතක වෙනවද මිනිසුන්ට ඒ නිසා ඒක සිහියට ගැනීම ඉතා වැදගත් රහස්‍යභාවය කියන එක තමන්ගේ කැමැත්තේ රහස්‍යභාවය ඒක ටිකක් පොඩි ආචාරශීලී භාවිකුත් තියෙනවා කදේක මහත්මයා දැන් මේ මේ මේකේ කාරණා සැලකිලිට ගත්තාම දැන් අපිට දැන් දැනෙනවා මේ රට ජාතික ප්‍රතිපත්තියකට පොදු එක්කට ඇවිල්ලා නැහැ තාම කියලා. දැන් එක කණ්ඩායමක් කියන එක වගේම තමයි වෙනසක් නැහැ. දැන් මේ පිළ කියන කතාවම අනිත් පැත්තෙනුත් කියනවා. දැන් දැන් දෙගොල්ලන්ටම අවශ්‍යයි මේ රට ඔසවා තබන්න. දෙගොල්ලන්ටම අවශ්‍යයි රටේ ජනතාව සංවර්ධනය කරන්න. දෙගොල්ලන්ටම අවශ්‍යයි ජාතික ආරක්ෂාව දිනු කරන්න. දැන් මේ තහවුරු කරන්න. එහෙනම් ඇයි මේ පක්ෂ 35 දෙන්නේ මේ විශාල ප්‍රමාණයක් මේ බලයට එන්නේ මොකද්ද මේකේ අර්ථය? මේද ලංකාවේ දේශපාලනය ලංකාවට ඕන විදිහට හසුරුවන එකක් නෙමෙයි කියන එක මේ රටේ ඉන්න සමස්ත ජනතාව තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ මේ ජනාධිපතිවරණය පිටපසත් වෙන න්‍යාය පත්‍රයක් තියෙනවා. න්‍යාය පත්‍රයක් තියෙනවා. මොකද මම වාසනාවට හෝ අවාසනාවට වාමාංශික දේශපාලනයෙන් තමයි මේ දේශපාලනයට මේ මේ අවතීර්ණ වෙන්නේ. අපි දකිනවා ජාත්‍යන්තරයේ තියෙන ප්‍රධාන කඳවුරු දෙක කොහොම තුන්වෙනි ලෝකයේ දියුණු වෙමින් පවතින රටවල් වලට බලපෑම් කරනවා මැතිවරණයට. එසේ කරන්නේ ඔවුන් ජාතික බලවතුන් බවට ලෝකයේ එන්න නැහැ. මේ කඳු මේක කවුරුත් අය හංගන කතන්දරයක් නෙමෙයි. විශේෂයෙන් ගත්තොත් එහෙම ඇමරිකාව තමන්ට හිතවාදී නොවන ආණ්ඩුවක බලයට ගැනීම සඳහා බොහෝ දේවල් රටවල් වල කරනවා නැත්නම් ඒ ඇස්සේ ගිහිල්ලා කොහේ හරි රටක් අල්ලගෙන එතන ඉඳලා හරි බලපෑම් කරනවා. එහෙම නැතු එහෙම පාර්ලිමේන්තු මැතිවරණයේදී ඒගොල්ලෝ ලොකු උත්සාහයක් ගන්නවා තමන්ට හිතවාදී කණ්ඩායමක් පත් කරගන්න. මැතිවරණයක් නැති රටක රාජ්‍ය නායකයෙක් නම් ඉන්නේ ඔහුව ඝාතනය කරනවා. මේ ධනවාදී රටවල් කරන දෙයක්. සදාම් හුසෙන් මැරෙන්නේම, ගඩාෆි මැරෙන්නේම. හැබැයි ඡන්දයක් තිබ්බනම් ඒ රටේ මැතිවරණය වැඩක් තිබ්බනම් ඔය දෙන්නම මැරෙන්නේ. හරිද? ඒ එවැනි භයානක එකවක් තමයි මේ රටේ තියෙන. ඉන්ද මේ දේශපාලනට ඉදිරිපත් වෙන අය පිළිබඳව අපි හුරා දේවල් හිතන්න ඕනේ. මොකද ඔවුන් සමාල් වෙට අසත් නැයි. සමහර විට අවංකව රට වෙනුවෙන් ඉදිරිපත් වෙනා ඉන්නවා. නමුත් මට නම් පේන්නේ නැහැ එහෙම දෙයක්. නමුත් මේ අපි අද අපි ඒක තමයි තත්ත්වය. හින්දා මේක මෙහෙවන්නේ එළියේ ඇතුලෙන් නෙමෙයි.
එහෙනම් ඇතුලෙන් ඇතුලේ ඉන්න අපි බුද්ධිමත් වෙන්න ඕනේ මේ වෙලාවේ බෙදෙන්නේ නැතුව. නමුත් දැන් අපි දන්නවා දැන් ප්‍රධාන දැන් පක්ෂ දෙකට අමතරව අපි පැහැදිලිවම වාමාංශික පෙරමුණ වාමාංශික දේශපාලන මතවාද නියෝජනය කරන දහස් නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණ වැනි කණ්ඩායම් ඉදිරිපත් වෙනවා. මම කියන්නේ තවත් තුන්වෙනි බලවේගයක් හරි හැටියට එමින් ඉන්නවා කරලියට. දැන් මේ 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 අය සම්බන්ධව ඔබතුමාගේ අදහස මට සමාවෙන්න. අපි යනවා දුරකථන ඇමතුමකට. ඔබට මතක් කරනවා 0662 23 68 69 අපි යන්නේ දැදිගමට, වැලිගමටයි යන්නේ සමාවන්න. වැලිගම ගාමිණී මහත්මයා ඔබයි අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. අයබන් අයබන් මහත්මයා. ඔය අයබන් අයබන් ඒක එසේමයි. ඔබ ඔබ කියන කාරණේ හරි. නමුත් ජනතාවට කෙසේම මේ රට වෙනස් කර ගැනීම උවමනාවක් අවශ්‍යයි. ඒ සඳහා කෙසේම අනුපානයක් උත්තේජනයක් ලබා දිය යුතුයි. ප්‍රවේශයට ඔහුට දේශපාලන කේවීමක් දැක්මක් ලබා දිය යුතුයි. බොහොම ස්තුතියි කතා කරාට. 0662 23 68 69 ඔබට එන්න පුළුවන් මැදිරියට. කන්දේක මහත්මයා මම විමසමින් හිටියේ ඇත්තරම රටේ ප්‍රධාන ධාරාවේ පක්ෂ දෙකක් මේ රට විශාල කාලයක් බලාගත්තා, ආණ්ඩු කළා, නායකත්වයට ආවා. අපි දන්නවා ජනතා විමුක්ති පෙරමුණ වැනි වාමාංශික කණ්ඩායමක් දැන් මේවර ජනාධිපතිවරණය සැලකිය යුතු බරක් දම්මින් ජනාධිපති ප්‍රචාරණ ව්‍යාපාරයේ නිරත වෙනවා. දැන් මෙබඳු කණ්ඩායමකට දැන් කට්ටිය කියන කතා තියෙනවා. දැන් අපි ඇති මේ පක්ෂ දෙකකට දුන්න තම පක්ෂයකට දීලා බලන්න ඕනේ කියලා. දැන් මේ රටක් තියෙන්නේ පරේක්ෂණ කරන්නද? දැන් මේ අර මේ දොස්තර මහත්තයාගෙන් බෙහෙත් තරම් බලනවා, හොඳ වුණ නැත්නම් තව කෙනෙකුගෙන් ගන්නවා වගේ, එහෙම අපිට මේ රට දෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නයක් තියෙනවා. එතකොට අපි මේ ජනතාවට එහෙම විඥානයක් තියෙනවද මේ මේ පක්ෂවල තියෙන අදහස් ප්‍රතිපත්ති දර්ශනය විග්‍රහ කරගන්න? මම කැමති ඒ කාරණත් එක්කම මේ කැරකිලා එන්නේ අතෙන්මයි. ඔබ වමේ දේශපාලනයක් තිබුණ නිසා මගේ ප්‍රශ්න වුණා. මම ඔයගොල්ලෝ ඒගොල්ලෝ 20 දිනක් කලින් මම වමේ දේශපාලනය කළා. එහෙම මම මට වැටහෙන හැටියට 1953 වෙනකොට එතකොට මම ඉපදලා අවුරුදු දෙකක් විතර වෙන්නේ. 1953 වෙනකොට මේ රටේ වාමාංශික බලවේගය ආණ්ඩුවක් පිටවන්න පුළුවන් තැනට ආවා විපක්ෂ නායකයා ආචාර්ය එන්.එම්. පෙරේරා. එවැනි ඒ ලංකා සමසමාජ පක්ෂය 1935 ඉඳලා වගේ ඉඳලාම ආපු පක්ෂයක්. ලංකාවේ පළවෙනි දේශපාලන පක්ෂයක්. අද කොහෙද මේක තියෙන්නේ? බෝඩ් එකකට සීමා වෙනවා. ඇයි ඒ? ජනතාවගේ මේගොල්ලෝ ප්‍රතික්ෂේප වෙන්නේ ජනතා අරමුණට, ජනතාවගේ බලාපොරොත්තු ඔය මැතිවරණ ප්‍රොතු තියෙන එතන. එතෙන්ද යන්න බොරු කියාගන්න මේගොල්ලන් බැරුව ගියා. ඒගොල්ලෝ බොරු කිව්වේ නැහැ. දැන් ජනතා විමුක්ති පෙරමුණටත් ඊට පස්සේ වමේ කණ්ඩායම කැඩලා ජනතා විමුක්ති පෙරමුණට එනවා. අද මම 82 මගේ මතකයේ හැටියට 1982 තමයි ජනාධිපතිවරණයට ජනතා විමුක්ති පෙරමුණ හැටියට පළමුවෙන්ම ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන මෙතිවරණ ඉතිහාසය, ජනාධිපතිවරණ ඉතිහාසය. ඔව් ඔව්. පස්සේ දැන් ඔවුන් ඔවුන් ජනාධිපති වෙන තා පාර්ලිමේන්තුවට එනවා. ප්‍රගතිශීලී ආණ්ඩුව හරහාත් එනවා. පස්සේ මේ රටේ ජනතාව ඔවුන්ට දුන්න ප්‍රාදේශීය සභාව අතිසමහරව ඔවුන්ට කරලා පෙන්නන්න කියලා බැරුණා කරන්න. ඒ කියන්නේ ඒ එතනින් අපව ඒගොල්ලෝ පරදිනවා එතන.
ඊට පස්සේ එක ආණ්ඩුවක කුසිකර්ම ඇමතිකමක් දුන්නේ ඒගොල්ලන්ට. ඒ කුසිකර්ම ඇමතිතුමකම දුන්න වෙලාවේ ඔවුන්ට අමතකයි ඔවුන්ගේ වාමාංශික අදහස්. ඔවුන්ක පෝරසන ආධාර දෙනවා. දැන් ඔයාලට තේරෙන්නේ නැහැ. ඒගොල්ලන්ටත්ම තේරුන්නේ නැහැ. පෝරදාහදාදරය කියන්නේ අධිරාජ්‍යවාදීන්ට කෑම පිඟාන බන්දේසියක තියලා දෙන කෑමක් කියලා. ඒක තේරුන්නේ නැහැ. දැන් අධිරාජ්‍යවාදීන් පුළුවන් තරම් රටවල් වල කුසිකර්මයේ ග්‍රහණය කරන්නේ පෝර සහ කෘමිනාශක ආහාර. ඒක අනුමත කරනවා නම් ඒගොල්ලන්ගේ ප්‍රතිපත්තියක් තියෙනවා. ඒක ජනතාවට තේරෙනවා. එහෙනම් ඒගොල්ලොත් එක්ක හිටු ඒ බුද්ධිමත් ජනතාව ඒගොල්ලන්ගෙන් හැලුණා. මෙන්න මේවා නිවැරදි කර ගන්න රවමංශික දේශපාලන පක්ෂ උනවා. එහෙම දෙයක් පේන්න තිබුණා. ඒකෙන් තමයි ඒක වැටුනේ. වෙන මොකක් හින්දා නෙමෙයි. නමුත් අපි දන්නවා ඊයේ වෙනකොට ජනාධිපති අපේක්ෂක අනුකමල දිසානායක මහත්මයා පරිසර ප්‍රතිපත්තියක් පිළිබඳව වෙළිදරව්වක් කරනවා. විශේෂයෙන් ඔබතුමා කෘෂිකර්මයේ විශේෂශ්‍රේ ප්‍රවීණයෙක් නිසා සහ විශේෂඥයෙක් නිසා බලන්නේ භූමි පරිහරණය පිළිබඳව මේ රටේ ඉඩම් පරිහරණය පිළිබඳ අති විශාල ගැටලුවක් තියෙනවා. ඉතින් දැන් ඔබතුමා සෑහීමටපත් වෙන්නේ නැහැ. අතිශයෙන් සුන්දර සැලැස්මක් ඉදිරිපත් කරන මාත් බලාගෙන හිටියා. නමුත් ওই සුන්දර සැලැස්මට ඡන්ද දෙන්න මිනිස්සුන්ට ඔක දැනෙන්නවත් නැහැ. දැනෙන තැනට මිනිස්සු ගෙනල්ලා නැහැ. ඒගොල්ලන්ගේ රාජකාරිය තමයි මිනිස්සු ඒක දැනෙන තැනට ගෙනල්ලා ඒ මිනිස්සු දැනගත්තට පස්සේ ඒ කතාව කියන එක. මේක මිනිස්සුන්ට තේරෙන්නවත් නැහැ. ඒ කියන්නේ මිනිස්සුන්ට තේරෙන්නේ එහෙම වුණාවක් නෙමෙයි. ඉතින් ඒ කාර්යය මේගොල්ලෝ කරනවාද? ඒගොල්ලෝ මේ කාර්යය කරන්නේ නැහැ. මේ කරන්නේ පළවෙනියෙන් කරන කාර්යය දෙවෙනි තැනට කරන එක මේගොල්ලන් කරන්නේ. ඉස්සල කරන්න තිබුණ මිනිස්සු දැනුවත් කරන එක ඒගොල්ලගේ කාරණාව ඒකයි. මේ රටේ වාමාංශික නොකරන්නේ ඒක. බුදුනේ ජේසුනේ නබිනායකතුමනේ මිනිසුන්ට ප්‍රඥාව දෙන්නේ නැහැ. ඊට පස්සේ ඔය ටික ඉල්ලුවට කමන්නේ තේරෙන්නේ නැති මිනිසුන්ගෙන් හරිද නොතේරෙන දෙයක් ඉල්ලන. නමුත් දැන් මට තව එක ප්‍රශ්නයක් විමසන්නට දෙන්න. දැන් අපි අස්ථාවරයි අස්ථාවරයි කියලා අනිත් කණ්ඩායම ඉදන් අපි මේ රට ගැන කියනවා. නමුත් පවතින අග්‍රාමාත්‍යවරයා සහ අනිකුත් කණ්ඩායම ආණ්ඩු කරන කණ්ඩායම කියනෝ නැහැ එහෙම අස්ථාවර නැහැ. අපි දැන් තව ඉදිරියට යමින් ඉන්නවා. මේ අස්ථාවරයි කියලා කියන්නේ මේ ප්‍රතිවාදී කණ්ඩායම. රට ස්ථාවරයි. දැන් රට තහවුරු කරගෙන තියෙන අපරට දැන් මේ වෙනකොට යාපනයේ ගුවන්තුරු පොලක් ආරම්භ කරනවා. යාපනයේ ගුවන්තුරු පොලක් ආරම්භ කිරීම හරහා ශ්‍රී ලංකාවට තව ආලෝකයක් එනවා. මේ යෝධ සංවර්ධන පියවරක් පිම්මක් මේ ඉස්සරහට යන්නේ. ඒකට මේ විරුද්ධවාදීන් තමයි පහර ගහන්නේ සහ මේ විවේචනය කරන්න කියලා ආණ්ඩු පක්ෂයේ ඉඳගෙන මම ඔබට ප්‍රශ්නයක් වෙමු කරොත් මේවා බොහෝ දේවල් මම මේ වෙලාවේ හොඳටම තේරුම් ගන්න මිනිස්සු මේ වාසියේ තියෙන රැවටිලි පුළුවන් තරම් උත්සාහ ගන්න මිනිස්සුන්ව නොමග යවන්න ප්‍රතිපත්ති හැටියට ප්‍රතිපත්ති හදලා නෝ නෙමෙයි හදන්නේ නමුත් හොඳයිනේ දැන් මේ ඒවයි කාරණා හොඳයිනේ ඔයගේ ව්‍යාපෘති හොඳයි නමුත් ඊට වැඩි ව්‍යාපෘති මේ රටේ අපි කියමු හොඳම දේ මේ රටේ කුඹුරුවක් කර 120යි තියෙන්නේ වගා කරන කුඹුරු අක්කර 120යි කන්න දෙකට ඕක වැඩ කරන්නේ 130යි මේ රටේ ඒ සහල් මේ රටේ කුඹුරු අක්කරයකින් ලැබෙන සාමාන්‍ය අසන බුසල් 80යි බුසල් 80න් 130 වැඩ කරපුවාම ලැබෙන වී ප්‍රමාණය මේ රටේ මිනිසුන්ට කන්න මදි මොකද ඒක පුජ්‍යල සහල් පරිභෝජනේ හාල් කිලෝ 116යි එතකොට හාල් කිලෝ 116ක් ගානේ ගණන් හැදුවොත් එහෙම මේ ටික ගෑවෙන්නවත් මේක මදි එහෙම තියද්දිත් මේ රටේ එක්තරා කුසකරුවෙම තුරේ වීවගාව විශාල වශයෙන් නෙවතුවා. ආදර එක නවත්තන්න ඕන කියලා තියෙනකොට මොකද ඒගොල්ලෝ දැක්කේ වී මිලදී ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. රජයට බෑ මේක ගන්න. ආයේ පෙළපාලියයි. එහෙනම් මේක නවත්ත ගන්න ඕන කියලා. මොකද එහෙම තමයි මේගොල්ලන්ගේ දැනුම. එහෙනම් කඩාවැටිලා. එහෙනම් අහල් කිලෝ එක රුපියල් 100ට ගියේ ගෑම තාම මේගොල්ලන්ට පල්ලයට බස්ස ගන්න පුළුවන් කමක් නැහැ. මේගොල්ලන් කරන්න තිබුණ එක දෙයක් තිබුණා. එක්කෝ යල් කන්නේදී වගා කරන්න බැරි අක්කර 110 මේ ලක්ෂ 4 වගේ 110 ක්‍රියා මේ වගා කිරීම සඳහා ජල මේ වැඩ පිළිවෙලක් හදන්න. ඔව් ඒක කරන්න තිබුණ එකක්. ඊට පස්සේ ලක්ෂ අක්කර 102ම කරා පුරන් වෙනවා මේ රටේ කුඹුරු. ඒ පුරන් වෙච්ච කුඹුරුව කන්න දෙකම වැඩ කරන්න පුළුවන් 105ක් වගා කරන්න පුළුවන්. තීරුවද ඒගොල්ලන් ගාව ඒවට සැලසුමක් මේ එක මැතිවෙන පොළොන්දුවක මන් දැක්කේ නැහැ. නමුත් දැන් මේ එක දෙක මත දැන් ඔය විදිහට කියනවා ඇහුනොත් ඒ කට්ටිය ගන්න බැයිද දැන් පහුගේ ඉතිහාසයේම සමාජයේ තිබ්බ ප්‍රශ්නේ වුන් ගත්තා. අරන් කිව්වා මේක තමයි ප්‍රශ්නේ මේක රබ් විසඳුම් දෙනවා කියලා. කොහොමනත් අපි මේ නොනවතින කතාවක් මේක. පොරොන්දු දෙනවා බලයට එනවා. ආය අසාර්ථක වෙනවා ආය පොරොන්දු දෙනවා බලයට එනවා. දැන් මේ එක්කෝ මේ ක්‍රියාවලියෙන් ජනතාව අයින් වෙන්න ඕනේ.
එහෙම නැත්නම් මේ කරන කට්ටිය මේකෙන් අයින් වෙන්න ඕනේ. එක පොරොන්දුයි දෙන්නේ වනේ. මම ඔබතුමාට බාධා කරන එකයි. මේ ජාතික ප්‍රතිපත්තිය හදන එකේ මේගොල්ලෝ කියා දෙන්න තියෙන එකම එක පොරොන්දුවක් දෙනවනම් අපි බලයට ආපුවාම මේ රටේ විශේෂ මේ පිළිබඳව විශේෂ දන්න මිනිස්සු අමාත්‍යංශවල උපදේශකවරු වලට පත් කරනවා. එතකොට ඒ ඔහුට වැඩි බලතලයක් දෙනවා නිලධාරීන් ටිකට අවශ්‍ය දැනුම දෙන්න. ඒට අමතරව ඒ අපි ජාතික ප්‍රතිපත්තිය හදන්න විද්වතුන්ගේ උපදෙස් ගන්නවා. මේවා එහෙම ප්‍රතිපත්තියක්වත් දෙනවා, එහෙම පොරොන්දුවක්වත් දෙනවනම් අපිට සෑහීමකට පත් වෙන්න පුළුවන්. ඊළඟට අපේ ප්‍රතිපත්තියම වෙන්න ඕනේ මේ ආගමික නම් වලින් නැත්නම් ජාතික නම් වලින් ඉස්සරහට එන දේශපාලන පක්ෂ අපි ලියාපංච කිරීම සම්පූර්ණයෙන් තහනම්. ඒක තමයි මේ බෙදෙන එකේ තියෙන පළවෙනි තැන. ඒවත් පොරොන්දු හැටියට අපිට දෙනවා නම් හිතන්න පුළුවන් මවුන් ඔළුවෙන් එන්නේ බුද්ධියෙන් එන්නේ ඡන්ද ඉල්ලගෙන කියලා. එහෙම දෙයක් පේන්න නැහැ. ඔව් අපි බලමු ඉස්සරහට දැන් මේ තරම් විශාල ප්‍රමාණයකට ජනාධිපති අපේක්ෂකත්වයේ දීම කිසියම් ප්‍රායෝගිකද එක මීට වඩා අඩු කරගන්න තිබුණද? මෙතිවරණ කොමසාරිස්වරයා ඇතරම එතුමා මේ ඇයි මේ තීරණය සහ ගත්තේ, එතුමා මොන පදනමින්ද ගත්තේ, එහෙම ගන්න පුළුවන්ද? සහ මේවා සම්බන්ධවත් අපි කතා බහ කරමු. පක්ෂයක් අරගෙන පුද්ගලයෙක් දාලා ප්‍රවාහයට ඇවිල්ලා මේ පවතින ධාරාවේ ඡන්ද පදනම් වලට බලපෑම් මෙල්ල කරන්න පුළුවන් ඍජුව හා වක්‍රව මේවා සම්බන්ධව රටක් හැටියට කල්පනා කළ යුතුයි. විශාල ඉතිහාසයක මේ ඉතාම කෙටි මෑත යුගයේ ඡන්දය ජනාධිපතිවරණේ හරි පුදුම සහගත තත්වයකට කතා බහට ලක් වෙලා තියෙනවා. මේ අපේක්ෂාත්වයන් පිළිබඳව අපි ඒ පිළිබඳව කතා බහ කරමු මේ අවසන් විරාමයත් එක්කයි ඔබ රැඳෙන්නේ. අපි විරාමෙන් අනතුරු කතා බහ කරමු. රැඳෙන්න අප සමග. නින්නාද අසත්‍යයට රෙහි සත්‍යයේ හොරාව. සංවාදයේ සමගයි මේ කවන්නේ. ඇතරම මේ ඔබ මේ දිනවල ඡන්දදායකයාගේ විඥානය හසුරෝමින් ඉන්නවා. ජනමතය කියන එක සමාජය තුළ හසුරෝමින් ඉන්නවා කිසියම් කණ්ඩායමක්. ඒ තමයි ඒ පිළිබඳව කතා හදලා, දැන් නිම් හදලා, ඒ පිළිබඳ වේදිකා හදලා, ඒ පිළිබඳ නිර්මාණ කරලා දැන් කිසියම් ප්‍රචාරක වැඩසටහන් විවිධ විදිහට ආරම්භ වෙලා තියෙනවා. දැන් ඊට අනුරූපව අපි කල්පනා කරන්න පටන් අරන් තියෙනවා. අපේ සිතිවිලි, අපේ මනෝභාවයන් රුචි අරුචිකම් හදන්න හදලා තියෙනවා. දැන් මේක ව්‍යාපෘතියක්. ඔබ කල්පනා කරන්න. දැන් මේ ව්‍යාපෘතිය හරහා ඔබ නිකන් කල්පනා කරනකොට තේරෙනවා දැන් අපේ ඇස්වලට, කන්වලට අපූරු මේවා ඇතැම් විට විහිළු වෙන්න පුළුවන්. මේවා ටිකක් බුද්ධිමත්ව බැලුවොත් එහෙම ප්‍රායෝගිකද කියලා හිතන්න පුළුවන්. ඒ නිසා මේව ගැන ටිකක් දෙපාරක් හිතුවොත් හොඳයි කියලා තමයි අපි ජනතාවට ආපහු යෝජනා කරන්නේ. ඔබ ඉපදුනේ ගිය අවුරුද්දේ ඉපදිලා මේ අවුරුද්දේ ඡන්දය ඔබට හිමි වෙන්නේ නැහැ. ඔබ ඡන්ද දායකයෙක් වෙන්න ඔබට සුසුකම් ටිකක් තියෙනවා. ඒ සුසුකම් සපුරලා තියෙනවා. ඔබට ඉතිහාසයක් තියෙනවා. ඔබ මේ දේශපාලනික වශයෙන් ඔබ මේ ගත කරපු කාලය පිළිබඳව ඔබට කිසියම් මතකයක් තියෙනවා. ඔබ සිහි නැතුව හිටියේ නැහැ. ඒ නිසා මේ සිහිය කියන එක හරි වැදගත්. කන්දක මත ඒකත් එක්ක අපි පොඩි විමසීමක් කරන්න කැමති සමන් මහත්මයාගේ නීතිතුමාගේ. ඊට කලින් අපි කැමති හැමතුමකට යන්න. අයබන ඔබට මයංගෙන් අබේසිංහ මහත්මයා. මයං අයබන් මයංගෙන් අබේසිංහ මහත්මයා කතා කරමු. අවුන අවුන හරි එනවා. හලෝ. ඔව් අබේසිංහ මහත්මයා ඔබ සම්බන්ධ වෙලා ඉන්නේ කතා කරන්න. අනේ මම විශේෂයෙන්ම අද වැඩසටහන ඉස්තුතුවන්ත වෙනවා. මොකද මම ඔය දේ වෙන කරන් බලන්නේ දෙස්පාර පරිණතරන් බැලුවේ. කතා කරමු. දේන වැඩසටහන තමයි අද මම හිතන්නේ අද ඉතින් වැඩගත් වෙනවා. මොකද දෙපාර ඇත්තම ඒ සංවාදයේ ඇත්තම මේ එක පාර්ශ්වික වුණා මම හිතන්නේ. නමුත් අද නම් මම හිතන්නේ විශේෂයෙන්ම දෙන්නා බුද්ධිතුන් දෙන්නා තමයි වැඩගත් වෙනවා. විශේෂයෙන්ම කම්බලෙන් මහත්තයා ලංකා පුරාම ලෝකපූජිත බුද්ධලෙක් ඇත්තම අපිට විශේෂයෙන්ම රටේ ජාතික සම්පතක්. ඉතින් ඒ වගේ මාත්‍ය දෙහලා ඇත්තම එක පාර්ශ්වික නැතුව ගන්න භාවිත කරන්න ඕන කොහොමද රටේ ගුරු වෙන වෛද්‍ය යුදකම ගැන අපාදන්නේ ඇත්තම වැඩගත් වෙනවා. ඔව්. මයිතරේ. ඉතින් ඇත්තම මම කන්දගම මාත්‍ය කියන්නේ ඇත්තම කන්දගම මාත්‍ය ඇත්තම රටගෙන මම අපි වැඩ කරලා ගොඩාක් මම ආන එතුමාගේ. මේ රූපාණි ඇත්තම රාජ්‍ය ජාතිගතයක් තියෙන බුද්ධලෙක්. ඉතින් මම එතුමාට කියන්නේ ඇත්තම ඔබතුමා අර වාමාත්‍ය දේශපාලනය කරන අපාකරන් අලුපාඩු තියෙන්න පුළුවන්. මම හිතන්නේ දැන් මේ අවුරුදු 70ක් තුළ අපි
දෙපැත්තට අපි හැමදාම ඡන්ද දීලා අපි රට විනාශ කරගෙන තියෙන මේ ලෝකයේ හැමතැනම හැම මාධ්‍යෙම හැම ස්ථානෙම පළවෙනි ස්ථානෙ දෙවෙනි ස්ථානෙ තුන්වෙනි ස්ථානෙ ආරම්භ තියෙන ලෝකෙ. ඔව්. ඉතින් මේ රට ගණ්ඩ දෙයක් නැහැනේ. ඇත්තටම මේ වෙලාවේ ඔබතුමාලා ඇත්තටම මේ යම් කිසි වාමාංශික දේශපාලන අලිපාදුකම් තියෙන්න පුළුවන්. නමුත් අපිට අර පැත්ත දෙකෙන් එකම දේ තමයි දෙන්නේ. දෙගොල්ලෝ දෙපැත්තට ඉල්ලුවට එකතු වෙලා දෙකම දෙන්නේ දෙගොල්ලෝම තමයි කරන්නේ. මේ පාරටනේ ශ්‍රී ලංකාවේ 52 ජිල්ල කරන යුවන් ටිකට ඒකල ජනතා විශ්ව බරුමුරදී වරතුවලි කිය. ඉතින් ඒක නේ මම නම් කියන්න සත්‍යයක් ගැන මේ කතා කරන්නේ. ඔව්. අපිට අද මේ වෙනක් වෙන ඕන වෙන ඒක දිහා දැක්. ඔව්. දැන් 18 කතර ඇතුලේ ඉඳලා අපි සිංහල ජාතියක් වශයෙන් ජාතියක් වශයෙන් හැම ජාතියක්ම වෙනක් වෙනම තමයි ලෝක දියුන වෙලා තියෙන්නේ. මේ වෙනක් වෙන බයින් කිසිම බය. ඔව්. හා. ඔව්. මසනේ බොහොම පැහැදිලි දුරකථනයේ ගැසම් ගැට්වර්ක් ලක්ුණා. කොමනත් ඔබගේ සංනිවේදනය බොහොම පැහැදිලි. ඔබ අපි ආරාධනා කරන්නේ ඔබ මම හිතන්නේ එක්තරා අවදයක ඔබ චෝදනා මුකේ කතා කරා. ඔබ දැන් ඒ වරද තේරුම් ගෙන ඉන්නවා මෙතන ගිය සැරේ ඔබ අපිට කතා කළා. මම ඉවරදී මම හිතන්නේ නිෂ්පාදකතුමනි දැන් අපි බලන්න ඕනේ මේ අපේ සමස්ත වැඩසටහනේ පදනම දෙහා. අපේ සමස්ත වැඩසටහනේ දර්ශනය සහ දැක්ම දෙහා. ඒ නිසා අපි පටු ජීවන දෘෂ්ටියක නැහැ. අපි ඉන්නේ පුරුල් සමාජ දැක්මක් තුළ ඉන්නේ. ඒ නිසා ඔබ නිවර්දි වෙන්න උත්සාහ කරයි කියලා අපි හිතනවා. අපිට පුළුවන් එක වේදිකාවක් හදන්න. බොහොම ස්තුතියි කතා කරාට 0662 83 6689 අපි තාමත් ඔබට අවස්ථාව දීලා තියෙනවා එන්න මැදිරියට ඔබේ ගැටලුව කෙටියෙන් විමසන්න, ඔබේ අදහස කෙටියෙන් අපිට ඉදිරිපත් කරන්න. දැන් නීතිඥතුමනි දැන් ඉතිහාසය තුළ අපි දැක්කේ නැහැ මේ විශාල අපේක්ෂක පිරිසක් ඉදිරිපත් කරන මේ තරම් දැන් දිග ඡන්ද පත්‍රිකාවක්. මම හිතන්නේ අපේක්ෂිත කාලයක් දැන් ඇතිවරණ වියදමත් ඉහළ යනවා. ජනාධිපතිවරණය සඳහා වියදම් කළ වැය ප්‍රමාණය ඍජුවනේ වක්‍රව නෙවෙයි, ඍජුවම ජනතාව මේ බර දරන්න ඕන අපහු. ඒ සඳහා ගතවන කාලය, ඡන්ද ගණන් කිරීමේට ගතවන කාලය, ඒ සඳහා යොදවන නිලධාරීන් මේ සියල්ල විශාල වෙනවා. හැබැයි දැන් මේ 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 වාගේ තැනකදී මේ වගේ පුංචි රටකදී ඇයි අපිට නිර්ණායකයන් මේවා නියාමනය කළ සංශෝධනය කළා ඉතාම පොඩි පිරිසකට මේ අවස්ථාව දෙන්න බැරිද? ඇයි මේ මේ තරම් විශාල ප්‍රමාණයට දෙන්න ඕනේ ඇත්තටම? ඔව්, දැන් ලංකාවේ නීති අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පුරවැසියෙකුට ඡන්ද ඉල්ලන්න හැකියාව තියෙනවා. ඒ කියන්නේ හැම ගමකින්ම එක්කෙනෙක් ඉදිරිපත් වුණොත් මුළු ශ්‍රී ලංකාවේ හැම ගමකින්ම ඉදිරිපත් වෙන්න පුළුවන් අපේක්ෂකයෙකුට. ඔව්, ජනාධිපතිවරණය කියන්නේ ලංකාව එකම ඡන්ද කොට්ටාසයක් විදිහට අරගෙන සලකා බලා ඡන්දයක් තියෙන එක. එතකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන ප්‍රතිපාදන අනුව වයස අවුරුදු 35ට නොඅඩු පුජ්‍යලෙකුට මේ 19 වෙනි සංශෝධනයෙන් සංශෝධනය වුණා. කලින් තිබේ අවුරුදු 30. වයස අවුරුදු 30ට 35ට වැඩි නම් ඒ වගේම ලංකාවේ පුරවැසියෙක් වෙන ඕනම කෙනෙකුට ඡන්ද ඉල්ලන්න පුළුවන්. පක්ෂයක් තියෙන්න ඕනේ. ස්වාධීනව ඉල්ලනවා නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට පුළුවන් ස්වාධීනව ඉල්ලන්න. එහෙම නැත්නම් පක්ෂයකින් ඉල්ලන්න ඕනේ. ඉතින් එහෙම තමයි තියෙන්නේ. ඒ අනුව ඕනම කෙනෙකුට ඔය කොන්දේසි ටික සපුරනවා නම් ජනාධිපතිවරුන්ට ඒ පක්ෂය පරණ වෙන්නත් ඕනේ. එහෙම නැහැ. අලුත් පක්ෂයක් පිහිටවගෙන ඔව් ලියාපදිංචි පක්ෂයක් වෙන්න ඕනේ. ලියාපදිංචි වෙලා තියෙනවා නම් ඒ පක්ෂයෙන් ඉල්ලන්න පුළුවන්. අලුත් පරණ කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් ඒ අනුව ඕන කෙනෙක් තමන්ට ජනාධිපතිවරුන්ට ඉල්ලන්න අවශ්‍යයි කියලා මැතිවරණ කොමිසමට නාම යෝජනා බාර දීලා අප බැඳලා නාම යෝජනා බාර දුන්නට පස්සේ ඒක කාටවත් එක වළක්වන්න බෑ. මැතිවරණ කොමසාරිස්තුමාට ඒක සීමා කරන්න බෑ. ඒ අනුව තමයි මේ මේ මෙවර මැතිවරණයට ඔය 40 ගානක් නාම යෝජනා බාර දුන්න. නමුත් මේ වෙන විට 35 දෙනෙක් ඡන්ද ව්‍යාපාරයට එකතු වෙලා තින. ඒ තුලින් ඇත්තටම සිද්ධ වෙන්නේ රටේ මහජන දේපල මහජන ධනය අපතේ යෑම. සාමාන්‍යයෙන් ගණන් බලා තිබුණා මුලදී මේ මැතිවරණ සඳහා 400ක් පමණ වියදම් වෙනවා කියලා. කෝටි 400ක්. මගේ මතකයේ හැටියට. මේ වන විට ඒක 200කින් වැඩි වෙලා තිබෙනවා. කෝටි 400. ඔව්. කෝටි 200කින් තව වැඩි වෙලා තියෙනවා. ඉතින් මේවා මේ ජනතාවගේ සුභසිද්ධිය සඳහා සෞඛ්‍ය අධ්‍යාපනය පොදු ප්‍රවාහන සේවා මේවට වැය කරන්න තියෙන මුදල් තමයි මේ අපිට යන්නේ. අපේ ආර්ථිකව පාඩු වෙන එක අපි පාඩුවක් තමයි රට විශාල පාඩුවක් කාලය සහ මුදල්. හැබැයි දැන් ආපහු
සලකා බැලුවොත් ඇයි අපිට නිර්ණායකයන් හදන්න බැරි? ලොකු චෝදනාවක් තියෙනවා මේ ඇගේ සුදුසුකම්. සුදුසුකම් පිළිබඳව තක්සේරුවක් කරන්න ඕනේ නැද්ද? අපි ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම, දේශපාලන පරිචය, ඒ සඳහා හැකියාව, ඒ සඳහා තියෙන දැනුම, මේ වගේ දේවල් සැලකිලට ගන්න නැද්ද? මේ එහෙම නිර්ණායකයන් හදාගන්න බැයිද? මේක එහෙම එකක් නැද්ද ඇත්තටම රටේ? එහෙම එකක් රටේ ඇත්තටම නැහැ. රටේ තියෙන්නේ ඕනම් පුරවැසියෙකුට, පුරවැසියෙක් කියන්නේ එයාට අධ්‍යාපනය ලැබුවා හෝ නොලැබුවා ඒක ඡන්දෙ ඉල්ලීම සඳහා සුදුසුකමක්ද කියලා බලපාන්නේ නැහැ. දැන් මේ ඒක ඇත්තටම එහෙම සීමා කරොත් යම් යම් කොටස් වලට අවාසි එහෙම නැත්නම් අසාධාරණයක් වෙයි කියන කාරණේ මත තමයි ඔය විදිහට ඔය තියෙන්නේ. එහෙම නැත්නම් අපිට ඔක පාර්ලිමේන්තු පනතක් ගෙනලා සංශෝධනය කිරීමේ හැකියාව තියෙන උසස් පෙළ සමත් කෙනෙකුට ඡන්දිල්ලන්ට දෙන්න පුළුවන් කියලා එහෙම අවශ්‍ය නම් ගේන්න පුළුවන්. නමුත් ඒක එහෙම නැතිවටත් පුළුවන් කියලා මේක කියනවා. ඔව්, එහෙම ඕන කෙනෙකුට හැකියාව තියෙනවා. දැන් ඔබ කියපාර කලින් ප්‍රශ්නේ ඕනම කෙනෙකුට ඉල්ලන්න පුළුවන් දින කාරණේ පාර්ලිමේන්තු මැතිවරණයකදී අදාළ වෙන්නේ නැහැ. පාර්ලිමේන්තුවකදී එක් එක් කොට්ටාසවලට නිශ්චිත වූ සීමා වූ පක්ෂ විසින් පත් කරනු ලබන ප්‍රමාණයක් තියෙනවා. ඒක වෙන්නේ පාර්ලිමේන්තුවයට තෝරාපත් කරගන්නේ 225යි. ඒ 225 ලංකාව පුරා කොට්ටාසවලම බෙදලා තියෙනවා. ඒ ජන අනුපාතයට අනුව. ඒ නිසා තමයි ඒක සීමා වෙන්නේ. හැබැයි ජනාධිපතිවරණයේදී ඒක වළංගු නැහැ. වළංගු. හරි, කන්දික මහත්මයා, දැන් අපිට කාලය බොහොම සීමිතයි. දැන් සමස්තය අපි දැන් බලාගෙන ඉන්නවා ජාතික ප්‍රතිපත්ති එළියට දානකල් පක්ෂවලින්. දැන් කියනවා අපේ පක්ෂයේ ප්‍රතිපත්තිය අහවල් දවසේ, අපේ පක්ෂයේ ප්‍රතිපත්තිය අහවල් දවසේ. හැබැයි ඒ කාටවත් කියන්න බෑනේ අපේ රට අහවල් එක, අපේ රට අහවල් එක කියලා. අපේ රට මේ ඔක්කොම ශ්‍රී ලංකාව. ඒත් ශ්‍රී ලාංකිකයෝ නම් රට මුහුණ දෙන්න ප්‍රශ්න සමාන නම් අපි මුහුණ දෙන වැස්ස ආපදා තත්ත්වයන් මේ සියල්ලම එකයිනේ. එහෙමනම් මේ රටක සංවර්ධන සැලසුම, රටක අනාගත අපි කිව්වොත් අයවැය, දැන් මේවා රටක අයවැය තමයි. අනාගතේ ඊට පස්සේ ජනතාවගේ තීරණය වෙන්නේ, ජනතාවගේ පැවැත්ම වෙන්නේ. දැන් මේවා ඇයි මේ වෙන වෙනම ඉදිරිපත් කරන්නේ? අපිට ප්‍රවේශයක් නැද්ද මේවා එකබද්ධ ප්‍රවේශයකින් ගේන්න? කොහොම සංවාදයක් නැද්ද? තාම සංවාද කණ්ඩායම් එක එක තැන්වල විසිරිච්ච සාකච්ඡා ටිකක් තියෙන. ඇයි මේවා බැරි පොදු සාකච්ඡාවක් බවට පත් කරන්න? මොකක්ද තියෙන බාධා? දේශපාලන පක්ෂවල පොරොන්දු, මැතිවරණයකදී ඉදපත් වෙන පොරොන්දු එකක්වත් ජාතික ප්‍රතිපත්තියකට ඇතුල් කරන්න බෑ. ඒවා ජාතික ප්‍රතිපත්තිය නෙවෙයි, ඒකේ පක්ෂයේ ප්‍රතිපත්ති. ඒ ප්‍රතිපත්තියට කැමති මිනිසු ටිකක් ඡන්ද දීලා ඒ කට්ටිය බලයට පත් කරගන්න එකයි සිද්ධ වෙන්නේ. මේක වහම නවත්තන්න ඕන. දියුණු වෙන්න ඕන නම් මේ සියලුම දේශපාලන පක්ෂ අවංකනම් ඒගොල්ලෝ එක්කහු වෙලා ජාතික ප්‍රතිපත්තියක් හදන්න ඕන. ඒගොල්ලන්ට පුළුවන් තම තමන්ගේ විද්වත්තු ඉන්නවා, ඒගොල්ලන්ගේ අදහස් සැරම් ප්‍රතිපත්ති ටික ගේනවා, ඔක්කොම එක මේසෙකට ගෙනල්ලා කපලා කොටලා ගෙනල්ලා අවසාන වශයෙන් මේක පාර්ලිමේන්තුවට උන්නම් දාලා සම්මත කරන ජාතික ප්‍රතිපත්තියක් රටේ තියෙනවා. ශ්‍රී ලාංකීය ජාතික ප්‍රතිපත්තිය බලයට එන්නේ, ඡන්දිල්ලගෙන එන්නේ බලයට එන්නේ ඒ ප්‍රතිපත්තිය උල්ලංඝනය කරමින් යන අය ගෙදර යවන්න. ඒ ප්‍රතිපත්තිය වෙනුවෙන් පෙනී හිටින අය පත් කරන්න. එච්චරයි මැතිවරණේ වැඩේ. එතකොට ඔය අරගල මොකවත් නැහැ. දැන් ජාතික ප්‍රතිපත්තියක් තියෙනවා, මම බලයට ගිහිලා මම ප්‍රතිපත්තිය උල්ලංඝනය කරනවා. ඊළඟ මැතිවරණේ අවශ්‍ය වෙන්නේ මම වහම ගෙදර යවන්නයි. ජාතික ප්‍රතිපත්ති වලට හානිකර දෙයක් මම කරනවා. එතකොට කවුරුවත් ඔය දෙක කරන්නේ නැහැ. එහින්දා දැන් මේ සැරේ තියෙන මේ මහා අරගලය, මේ අරගලයේ උඩ අපි ඉගෙන ගන්න ඕනේ පාඩම තමයි අරගලයෙන් එහා පැත්තේ තිය තමයි වැඩේ තියෙන්නේ. දැන් ඔක ලොකු වැඩක් නෙමෙයි. ජනාධිපතිවරයා පත් කරනවා කියන එක මේ ව්‍යවස්ථා සංශෝධනයෙන් පස්සේ ඔහුට බලයක් නැහැ. ඒක නිකන් නාම මාත්‍රික ජනාධිපතිවරයාගේ තත්ත්වයට මේක ආපහු ගෙනවා. ඔහු ගාව විධායක ජනාධිපති බලයක් එහෙම නැහැ. ඔය පත් වෙන එක තට්ටු කපපු කුරුල්ලෙක් ඉගිලෙන්න බෑ. නමුත් මේක බලපානවා මේ හෙවණැල්ල වැටෙනවා ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයට. සවන් මහත්තයා, ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනයේ අදාළව මේ කියන කාරණේ සත්‍යක්ද? ඒ කියන්නේ ජනාධිපතිතුමාගේ බලතල කිසියම් ආකාරයකින් 19 වෙනි සංශෝධනයේ සීමා කරලා තියෙනවා කියන කතාව. දැන් ඔය ප්‍රතිපල සිටසේන මහත්තයාත් නිතර කියපු කාරණයක්. දැන් මේ නමුත් ඔව් සීමා කරලා තියෙනවා, යම් තාක් දුරට සීමා කරලා තියෙනවා. නමුත් මේ ඔහුටත් යම් කිසි බලතල ප්‍රමාණයක් තියෙනවා. ඔහු සේනාධිනායකයා. ඒ වගේම රටේ ආරක්ෂාව සම්බන්ධයෙන්, ඒ වගේම කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා, මේ වගේ බලතල තියෙන. නමුත් යම් යම් සීමාවන් වල පනවා තිබෙනවා. ඕකේ තිබුණු පෙර පැවති විධායක බලතල කප්පාදු කරලා තියෙනවා. කප්පාදු කරලා තියෙනවා. ඔව්, මම කියන්නේ ඒක තමයි. එහෙනම් ඔහුට තියෙන ඒ තියෙන විධායක බලයක් නැහැ. ඔහුට සීමා සහිත බලතල ටිකක් තියෙනවා. ඒ බලතල අගමැතිවරයාගේ අනුමැතිය යටතේ. එහෙනම් තමයි ඔහුට ක්‍රියාත්මක වෙන්න වෙන්නේ. ඒක නෙමෙයි මම කියන්නේ, මේ ඡායාව, මේ ජනාධිපති කියන ඡායාව ඊළඟ මැතිවරණයට එනවා. ඊළඟ මැතිවරණයට ලොකු බලපෑමක් කරනවා මේ ජනාධිපති ඡායාව.
ඒ සඳහායි මේක තීරණාත්මක වෙන්නේ මේ මේ අවස්ථාව. එන ආණ්ඩුව හදින්න. ආණ්ඩුව. ඊළඟ පාර්ලිමේන්තුව වෙනස් කළ යුතුයි කියන මතය රට පුරාම තියෙනවා. මම රට පුරේ සාමාන්‍ය විශ්වාසයෙන් ගමන් කරන එකෙක් හැමෝටම. ඒ හින්දා රටේ මිනිසු ගව තියෙනවා මේ පාර්ලිමේන්තුව වෙනස් කළ යුතුයි කියලා. ඒ පාර්ලිමේන්තුව වෙනස් වෙන්න නම් බල ලොකු බලපෑමක් මේකේ තියෙනවා. අන්න ඒකයි මේ ජනාධිපතිවරණයේ මේ සැරේ ජනාධිපතිවරණයේ තියෙන වැදගත්කම. ඒකෙන් එහා පැත්තේ පාර්ලිමේන්තුවට එන මහත්තුරුන්ගෙන් මං ඉල්ලීමක් කරන්නේ අපි කරන්න තියෙන්නේ මම අත්තරම උන්ගෙන් බලාපොරොත්තු වෙනවා මේ රටේ ජාතික ප්‍රතිපත්තියක් හදන්න කිසිවෙකුටත් වෙනස් නොකර හැකියි. ඒ ජාතික ප්‍රතිපත්තියක් හදන්න දායක වෙන අයට විතරක් අපි ඡන්ද දෙන්න ඕන කියන එකයි කියන්නේ. තුමේ දේශපාලන පක්ෂ වෙනුවෙන් කඩේ යන අයට නෙමෙයි. ඔව් මතක් කිරීමක් ඇතර මුතුමා කිව්වා හරි දැන් අපි දන්නවා පක්ෂ විපක්ෂ නැර ජනාධිපතිතුමා ග්‍රාමාත්‍යවරයා සහ අනිකුත් කණ්ඩායම් පුද්ගලික හමුව තියෙනවා අපි දකිනවා මාධ්‍යවල විවාහ මංගල උත්සවවල සහ වෙනත් විවෘත කිරීම් වලදී හමු වෙනවා. මේ 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 අවස්ථාවලදීත් කතා බහ කරලා එකට වෙන්න බැයිද මං කියන්නේ කෙනෙකුට පුද්ගලික අවශ්‍යතාවයක් වෙනුවෙන් එකතු වෙන්න පුළුවන් නම් එකම තැනකට විවාහ උත්සවයකට මේ රට වෙනුවෙන් එකතු වෙලා එක ප්‍රතිපත්තියක රැඳෙන්න බැයිද කියන කාරණේ. දැන් මට තවත් ප්‍රශ්නයක් ඉවසන්න ඉඩ දෙන්න. දැන් සිවිල් සංවිධාන පුරවැසී සංවිධාන සහ ජනතා සංවිධාන යන නම් වලින් හඳුන්වන වෘත්තිකයන් වෙනත් කණ්ඩායම් ඉන්නවනේ. දැන් ඒ අය සිවිල් සංවිධානයෙන් පිටිහිටින භූමිකාවකුත් තියෙනවා රටේ. දැන් එයාගෙන් උපදෙස් ගන්නවා කියලා ඇතම් ආණ්ඩුව කියනවා. එයාගේ රැස්වීම අපි දැක්වා කොළඹ කේන්ද්‍රීය බොහෝ රැස්වීම් තියෙනවා. මේ මේ ඇත්තට මෙහෙම ඒවා තියෙනවද? ඒවා ඒවත් වෙන ව්‍යාපෘතිද? ඒවත් වෙනම ව්‍යාපෘති. යම් කිසි දේශපාලන පක්ෂවලට හේතු වෙනවා ගිහිල්ලා. දකින්නවා ඒගොල්ලන්ගේ මධ්‍යස්ථ ගතිය නැහැ. මහරියට මැතිවරණයකදී කිට් වෙනකොට ඒගොල්ලෝ හේතු වෙන පැත්ත අපිට හොයාගන්න පුළුවන්කම තියෙනවා. ඔවුන් හැබැයි එක දෙයක් කරනවා. ඒ කරන શબ્දය තුල යම් කිසි කැළඹීමක් ඇති වෙනවා. කැළඹීම අවශ්‍යයි. නැත්නම් අපිට හොයාගන්න බෑ බොරුකාරයෝ කවුද ඇත්ත මිනිස්සු කවුද ඒ කියන සංවිධානය ඇත්තද කියන්නේ කියලා. එහෙම වැදගත්කමක් තියෙනවා. නමුත් ඒවා මේ කවුරු හරි අර මම කියපු අර විදේශීය බලපෑම. දේශපාල යම් කිසි රටක දේශපාලනයේදී ඒ විදේශීය බලපෑමේ යම් මොකද කියන්නේ දර්ශක වෙන්න පුළුවන් අපිට. එහෙනම් අපි තෝරා බේරා ගන්නවා නම් ඒක ඒක තමයි ඒගොල්ලන්ගේ සත්‍යය. ඔතන මම විනාඩි දෙකක් දෙනවා සමන්වහතර විනාඩියක් දෙන්න. සමන්වහතර දැන් අපි දන්නවා ඔබ පැහැදිලිව වෙනත් දේශපාලන ප්‍රවේශයන් සංවිධානය කිරීමේ කටයුතු ඔබ නිරන්තරයෙන් නිරත වෙන්න උත්සාහ කරනවා ස්වාධීන කණ්ඩායමක් හැටියට. දැන් අපි බලනවා දැන් මේ මෙබඳු කණ්ඩායම් බෙදීමත් අපේ ප්‍රශ්නයක් ඇත්තටම. ඊටම මිනිත්තුකින් කියන්නේ දැන් මේ වගේ අභිලාෂයන් අරමුණු කොහෙටද ගමන් කරන්නේ? ඇත්ත වශයෙන්ම සිවිල් සංවිධාන කියන්නේ අර මෙතුමා කිව්වා වගේ සමහර වෙලාවට ඒවා දේශපාලනික ව්‍යාපෘති වෙන්නත් පුළුවන්. නමුත් ජාතික ව්‍යාපාරයක් තියෙන්නට ඕනේ සිවිල් සංවිධානය තුළ. ජාතික ව්‍යාපාර කරන සංවිධානය තියෙනවා. ජාතික ව්‍යාපාරයක තියෙන්න ඕනේ මේ රට පිළිබඳව දැක්මක්, ඉලක්කයක්, අරමුණු. එතකොට ජාතික ව්‍යාපාර තමන්ගේ අරමුණු කරා යනකොට යම් යම් අවස්ථාවලදී යම් යම් දේශපාලන පක්ෂවල සහයෝගය ලබා ගන්නට පුළුවන් හැකියාව තියෙනවා. මොකද ඒ අවස්ථාවේදී තමන්ගේ ඉලක්කය කරා ළඟා වෙන්නට හොඳම අවදානම අඩුම පුජ්‍යලයා නැත්නම් මේ පක්ෂය ඒක වෙන්නට පුළුවන්. ඒ නිසා ඒ සිවිල් සමාජවල ජාතික අරමුණු තිවෙන්නටත් පුළුවන්. හරි. කතේක මහත්මයා අවසාන වශයෙන් අපි කතා කරමු. දැන් පුරවැසියාගේ භූමිකාව ඔහු මේ අවස්ථාවේදී පුරවැසියා තමයි උත්තරීතර ලොකු බලයක ඉන්නේ. ඔහු තමයි ඔහු ඉස්සරහ තමයි අනිත් කට්ටිය දණින් වැටෙන අපිට බලය දෙන්න කියලා. දැන් මේ ඔක මාරු වෙනවා තව මාසෙකින් විතර. ඒත් තීරණාත්මක කාලයක්. ජනතාවට මොකද්ද කියන්න තියෙන්නේ? මේ කොහොමද අපි බලපෑම් කරන්නේ? කොහොමද බලපෑම් කණ්ඩායම බවට පත් වෙන්නේ? මේ ප්‍රතිපත්ති සම්පද්ද කියන්නේ හොඳ ප්‍රතිපත්තියක් නිසා ඒ ප්‍රතිපත්තිය මත පිළිහිටලා ක්‍රියාත්මක වෙන්න රට වෙනුවේ. කාලාම සූත්‍රයේ දේශනා කළා වගේම බුදුහාමුදුරුවෝ මේකෙදි තියෙන කවුරුවක් කිව්වා කිව්වට පොතේ තිබ්බා කිව්වට පරම්පරාවෙන් ආවා කිව්වට ඒක විශ්වාස නොකර Tamanට තියෙනවා අර උකුණේකට තියෙන මොලේ තරම්වත් මොලයක් තියෙනවා. යන්නේ පුංචි මොලේ පාවිච්චි කරලා මේ වෙලාවේ මේ ඡන්දේ පාවිච්චි කරන්නේ මේ රැවටීම් බස් වලට නෙමෙයි අපේ. ඔය දෙන රැවටීම් ලැයිස්තුවට නෙමෙයි. ඊළඟට පාර්ලිමේන්තු මැතිවරණයයි අපේ ඉලක්කය. පාර්ලිමේන්තු මැතිවරණය සුද්ධ පාර්ලිමේන්තුවක් පත් කර ගැනීම සඳහා පළමු පියවර හැටියට මේ පියවර ගන්නවා කියලා තමයි ජනතාවට හිතන්න වෙන්නේ. මේ වෙලාවේ වෙන දෙයක් නෙමෙයි. ඒ හින්දා ඔය දෙන පොරොන්දු පත්‍ර දාන්න මේසේ යටට. ඕව ඇති වැඩක් නෑ. මේසේ යටට දාලා අපි ගන්න ඕනේ උත්තරේ තියෙනවා පොදු ජාතික ප්‍රතිපත්තියක් සකස් කර හැකි පාර්ලිමේන්තුව. මොකද පොදු ජාතික ප්‍රතිපත්තියක් කොහොම හරි කවුරු හැදුවත් අවසානයේ අනුමත වෙන්න තියෙන පාර්ලිමේන්තුවේ. අන්නේ පාර්ලිමේන්තුව සුද්ධ වූ පාර්ලිමේන්තුවක් වෙන්න ඕනේ. එතන පොදු ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතුයි කියලා අදහසකට එන පාර්ලිමේන්තුවක් පත් කර ගන්න ඕනේ. ඒ ඒ ඒ ඒකට මුල් පියවරයි මේ පියවර.
අපේ බොහොම සෝතේ පරිසර බෙද්දි තිලක් කන්දේක මහත්මයාත් එක්කම නීතිඥ සමන් බණ්ඩාර මහත්මයා අපි බලාගෙන ඉන්න ඔබගේ දේශපාලන ක්‍රියාකාරීත්වය දිහා අපි මේ පුළුල් සංවාදයේ රටට අවශ්‍ය සංවාදයේ ගොඩනගන්නටයි අපි නිරන්තරම උත්සාහදරන්නේ. ඒතොතුරි අපි මේ කාර්යයේදී ප්‍රවැසියාගේ රටවැසියාගේ යුතුකම වගකීම නිවැරදි ආකාරයෙන් ඉටු කිරීම අපි බලාපොරොත්තු වෙනවා. ඔබේ යුතුකම ඔබේ වගකීම ඡන්දය ප්‍රකාශ කිරීමයි කියලා අපි හිතන්නේ නැහැ. දේශපාලඥයන්ට අනුව නම් එසේ වෙන්නට පුළුවන්. ඔබේ පුරවැසියෙකු හැටියට යුතුකම සහභාගීවීම වන්නේ රට ගැන මීට වඩා පුළුල් සංවාදයක් අපි අතර ඇති කර ගැනීම කියන කාරණේ අපි බොහොම වගකීමෙන් ඔබට ප්‍රකාශ කරන්න කැමතියි. ඒත් එක්කම අපි හිතනවා මේ කාලය මේ මොහොත තීරණාත්මකයි. මේ ඔබ ගන්න තීරණය රටේ අනාගතයට බලපෑම් එල්ල කරන්න පුළුවන්. ඒ නිසා බොහොම ප්‍රවේශමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ සුඛිත මුදිත සංවර්ධිත රටක් හෙට දවසේ හිනා වෙන්න පුළුවන් ජීවත් වෙන්න පුළුවන් සන්තෝෂයෙන් ඉන්න පුළුවන් හෙට දවසක්. ඒ වෙනුවෙන් රටේ දේශපාලනයේ තීරණාත්මකව බලපානවා අපේ ජීවිතවලට. සා දේශපාලනය සහ ඔබ අතර තියෙන අවියෝජනීය සම්බන්ධයක්. ඒ ක්‍රියාවලිය ඇතුලේ ඔබ සන්නද්ධ වෙන්න ඕනේ දේශපාලන සවිඥානිකත්වයේ ඥානෙ. නිසා ඒ බව මතක් කරමින් අපි කැමති වෙන ඉන්නද සජීවි සංවාදයෙන් අද දවසේ සමගන්න ඔබේ අපට ලිපියවා තිබුණ බොහෝ දෙනෙක් මතක් කරන්න වෙලාවක් නැහැ. ඔබේ ඔබට නැවත ලියන්න පුළුවන් නිෂ්පාදක නින්නාද බඩසරණ රංගිර ශ්‍රී ලංකා රූපවාහිනියේ දඹුල්ල කියන ලිපිනයට ලිපේවන්න පුළුවන්. අපි ළඟදිම අපි මුහුණු පොත හරහත් ඔබ මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා. ඔබේ අදහස් යොමු කරන්න පුළුවන් ඒ හරහා. ඒ නිසා අපි දැන් පුළුල් වෙමින් ඔබේ ජීවිතයට සමීප වෙන්න බලාගෙන ඉන්නවා. ඔබට ජයග්‍රාහී හෙට දවසක් යහපත් වූ අනාගතයක් ප්‍රාර්ථනා කරමින් අද සමුගන්නවා. අපි ගිහිල්ලා ඉන්නවා.